හැමදිනාටම තෙරුවන් සරණයි අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 22 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට ආරම්භ වන ධම්මසංගණී ප්‍රකරණය චිත්තෝපපද කාණ්ඩයේ අසුරින් කරන සාකච්ඡාවට නැත්නම් පාඩමටයි අපි අද එකතු වෙන්නේ අදත් අපිට කෙරෙහි මහත් කරුණාවෙන් අපිට මේ ධර්ම කොටස් පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා විදෝරණීය විද්‍යාරත්න මැතිණිය ඔබතුමියට අපි ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා විද්‍යාරත්න මහත්මිය ඒ වගේම ඔබතුමියට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාවට නැත්නම් පාඩමට ආරම්භයක් ලබා දෙන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් නැමදලා අද සාකච්ඡාව ධර්ම සාකච්ඡාව පටන් ගමු සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි ආරම්භ කරමු පන්තිය අපි පහුගිය සතියේ අපි විපාක සිත් කුසල සිත් අවසන් කරා ඊට පස්සේ විපාක සිත් ආරම්භ කරලා අහේතුක විපාක සිත් ටික අවසන් කරා රූපාවචර විපාක අරූපාවචර විපාක සිතුත් අපි සාකච්ඡා කරා අද අපිට තියෙන ලෝකෝත්තර විපාක ලෝකෝත්තර විපාක අපි දැක්ක ලෝකෝත්තර කුසල් සිත්වලත් පටිපදා හතරක් පහක් තිබුණා ඒ වගේම විපාකෙත් පටිපදා පහක් තියෙනවා මේ තැන් තැන් වලින් තියෙන්නේ මම ඒක ඒ වෙලාවට කියන්නම් දැනට මම මේ පටිපදා පහ නාමිකව කියන්නම් පළවෙනි එක සුද්ධික පටිපදා මේ පේන්නේ අපිට ඒක ඊට පස්සේ සුද්ධික ශුන්්‍යත තුන්වෙනි එක ශුන්්‍යත පටිපදා හතරවෙනි එක සුද්ධික අප්පනිහිත පස්වෙනි එක අප්පනිහිත පටිපදා අපි මේ නම් දැක්කා සුද්ධික ශුන්්‍යත අප්පනිහිත කියන මේ නාමයන් අපි මාර්ගසිතේදී කතා කරා පටිපදා කතා කරද්දී විපාක සිතේ ඊට වැඩිය පොඩි වෙනසක් තියෙනවා අපි විපාක සිත් ලෝකෝත්තර විපාක සිත් වල එකින් එකට බලමු දැන් අපි කතා කරන්නේ සුද්ධික පටිපදා පළවෙනි එක මේක තියෙන්නේ ප්‍රකරණ පිටුව 209 ඡේදය 506 පිටුව 209 ඡේදය 506 මේක තමයි පේන්නේ මම හිතන්නේ හැමෝටම දකින්න පේන තියෙනවා අපි බලමු අපි කුසල සිත ලියන හැටි දැක්කා යම් කලික දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස සෝතාපට්ටි ඵල සංඛ්‍යාත ප්‍රථම භූමියට පැමිණීම පිණිස මෙන්න මේවා වැදගත් අපිට මේ සිත ලියන්න කිව්වොත් සුද්ධික පටිපදාව 90 අපි මේ වචන ලියන්න ඕන දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස මේක ලෝකෝත්තර මාර්ග සිතෙත් අපි කතා කරා මෙතන වැඩියෙන් එනවා සෝතාපට්ටි ඵල සංඛ්‍යාත ප්‍රථම භූමියට පැමිණීම පිණිස මේක මාර්ග සිතේ තිබිච්ච නැති එකක් මොද ඵල සංඛ්‍යාත ඊළඟ නෛර්යානිකු අපි දැක්කා අපචේගාමු අපි ඉස්සෙල්ලත් මාර්ග සිත කතා කරනකොටත් දැක්කා ඊළඟට ලෝකෝත්තර ධානය වඩාද ඊට පස්සේ මේවත් ඒ විදිහමයි කාමයන් ගෙන්වෙන්නවම මෙතන පෙය්‍යාලමක් තියෙනවා පෙය්‍යාලම පුරෝගන්න වෙනවා අපිට කුසල සිතේ මේ පෙය්‍යාලම අරගෙන පුරෝගන්න අවශ්‍ය වෙනවා. ඉතින් කුසල සිත තියෙන ඡේදය මතකයි නේද? ඒක අපි නැවත මතක් කරොත් ඡේදය 277 පිටුව 127.
संपूर्ण करपाकसित लियन हटी इसल अपीलियन कुशले संबंधी दीन अत्र कुशलेट सोतापत्ति फल संख्या प्रथम पेमीम पिनीस मुखदरा दुख पटिपत दंडा बिन्यावु दमे लियलती पटिपदा दमेतन मे मे वचने पटिपदा की पटिपदा हतरम यदेनो इधर अभी मे सीत पेनती पलवनी पटिपदा दुख पटिपद दंडा बिन्या पल्लेन अनी पटिपद इधर मे पलवनी पटिपदा कोहमद लोकोत्तर विपाके लबन्ने कीने के तमाय पेन्नन इतकोट दुख पटिपद दंडा बिन्यावु प्रथम ध्यान पेमीन विशेद विपाक सित लियाले लियान विपाक मेटिक पाठ कर අනිවාර්යෙන්ම ලියන්න ඕන කුසලය කරලා ඒ කුසලේ විපාකය තමයි මේ ඵලසිතේ එන්නේ. එතකොට වැඩුව කුසලය තමයි සෝතාපට්ටි මාර්ගසිත. මේ සිත වඩලා ඒකේ මාර්ගසිත වඩන්නේ මොකටද? ඵල සංඛ්‍යාත ප්‍රථම භූමියට පැමිණීම පිණිස. ඒ කුසලය කර බැවින් විපාක වූ මේ ටික අපි දන්නවා කාමයන්ගෙන් වෙනුම ඒ ටික දුක්ඛ පටිපද දැන් මෙතන පටිපදාව ලියන්න ඕන දෙකටම කුසල සිතටත් ලියලා තිනවා විපාක සිතටත් ලියලා තිනවා දැන් මෙන්න මේ ශුන්්‍යත වූ මේක විපාක සිතට පමණයි ලියන්නේ දැන් අපිට කුසල සිතට ඒ විදියට නෑ දණ්ඩා විඤ්ඤා වූ ප්‍රථම ධානයට මෙතන තිනවා දණ්ඩා විඤ්ඤා වූ ශුන්්‍යත වූ ප්‍රථම ධානයට පැමිණ විසේද ස්පර්ශේ වේ අවික්කේප වේ මේ ධර්මය අව්‍යාකතයෝය प्रश्न मेकट अपी गतर गत कर මෙතන මේක පැහැදිලි තව මෙතන තවත් තැනක් තියෙනවා මෙතන තව අපිට වැදගත් එකක් තියෙනවා ලකුණු කළ යුතු අපි මනසට නගා ගත යුතු මෙතන ස්පර්ශයේ වේ අවික්කේපයේ අතරට අඤ්ඤින්ද්‍රිය වේයි කියලා දාලා තියෙනවා ඉස්සෙල්ලා අපි කුසලයේ දැක්කේ අඤ්ඤතාවී කුසලයේ දැක්කේ අනඤ්ඤ තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය වේයි කියලා තමයි සෝතාපට්ටි මාර්ගසිතේ දැන් මෙතන මාර්ගයට එක ලියලා නැහැ මේක ඇතුලේ තියෙනවා මොකද එක සැරයක් කිව්වම ආයි කියන්නේ නැහැ මේ ධම්මසංගිනියේ මේ විස්තර ආකාරය එහෙමයි ස්පර්ශය වේ අවික්කේප වේ කියලා මේ පෙයියාලම ඇතුලට තියෙනවා අනඤ්‍ය තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය වේ මේ ධර්මය කුසලයෝය දැන් මෙතන තියෙනවා අඤ්ඤින්ද්‍රිය වේයි කියලා මේක විපාකයේ හින්දා මෙතෙන්ට එන්නේ අඤ්ඤින්ද්‍රිය මං හිතන්නේ ඒකේ මහත් මහත්මින් දන්නව නේද ඇයි අඤ්ඤින්ද්‍රිය දැම්මේ කියන එක කියන්න පුළුවන් ද යම් මහත් මහත්මියෙකුට සෝතාපන්නයට එන්නේ අඤ්ඤ මේ ඒ ඉන්ද්‍රිය තුනෙන් අඤ්ඤේන්ද්‍රිය තමයි. ඵලසිතේ ඉඳන් අරහත් මාර්ගසිත දක්වා එන්නේ අඤ්ඤේන්ද්‍රිය. ඒකින්ද තමයි ඒ සිත් හයටම ඒකින්ද තමයි මෙතන අඤ්ඤේන්ද්‍රිය දාලා තියෙන්නේ. එතකොට මේ සිත් ලියපු එක තේරුණා නම් හොඳටම තේරුම් ගන්න. දැන් අපිට ප්‍රශ්නයක් ආවොත් සෝතාපට්ටි ඵලසිත ලියන්න කියලා අපි මේ විදියට ලියන්න ඕනේ. ඒක පමණයි නම් ලියන්න තියෙන්නේ. අපි මෙතන ස්පර්ශය වේ අවික්කේප වේ කියන එක ටිකක් විස්තර කරා නම් හොඳයි මෙතනයි මෙතනයි ඊට පස්සේ අපි බලමු තවත් තියෙනවා දැන් මේකේ එක ක්‍රමයක් තව ක්‍රම තියෙනවා අපි බලමු පහලට ඒතර මේකේ කියන්නේ දුක්ඛ එක පටිපදාවයි ප්‍රථම ධානයෙන් ශුන්්‍යත වෙලා කොහොමද විපාකසිත ඵලසිත ලබන්නේ කියලා ඊට පස්සේ මෙතන බලන්න මෙතන තියෙන්නේ මේ කොටස ඔක්කොම එක වගේ මෙතන තියෙනවා අනිමිත්ත වූ ශුන්්‍යත වෙනුවට තියෙන්නේ අනිමිත්ත වූ හැබැයි විපාකේ විතරයි විපාක කොටසේ විතරයි කුසලයට නෑ කුසලය කර බැවින් වූ විපාකයට අනිමිත්ත තියෙනවා තාමත් අපිට යන්නේ ප්‍රථම ධානයේ දුක්ඛ පටිපදාවයි ඊළඟ එක බලන්න අප්පනිහිත වූ අනිත් කොටස් ඔක්කොම එකයි දැන් අපිට කිව්වා ශුන්්‍යත අනිමිත්ත අප්පනිහිත ඊට පස්සේ දැන් සුද්ධික පටිපදාව මේ තියෙන්නේ ඒ සුද්ධික පටිපදාවම ඔක්කොම එකට දාලා අපි බලමු මේකේ දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා වූ
මෙතන ඇත්තටම තියෙන්නේ එක පටිපදාවයි ධ්‍යාන ටික ඔක්කොම එකට දාලා ද්විතීය තෘතීය චතුර්ථ ප්‍රථම පංචක ධ්‍යාන නමේම එකට දාලා ලියලා තිනු මෙතන 8යි තියෙන්නේ ඉස්සෙල්ලා 1යි 9යි නමුත් පටිපදාව තාම 1යි විස්තර කරන්නේ අනිත්ත ඒ විදියමයි ශුන්්‍යත වූ මේ විපාකයි ඊළඟට මෙතන තියෙනවා අපනිහිත වූ කුසලය ලියලා අපනිහිත වූ ඊළඟට තියෙනවා අනිමිත්ත වූ ශුන්්‍යත අනිමිත ඒ කියන්නේ එක පටිපදාවක් ඔක්කොම ධාන ටික දාලා එකට ලියලා තියෙනවා ශුන්්‍යත භාවයෙන් විපාකේ ලැබෙනවා අනිමිත්ත විමුක්ෂයෙන් විපාකේ ලැබෙනවා අපනිහිත විමුක්ෂයෙන් විපාකේ ලැබෙනවා මෙතන තියෙන්නේ පටිපදාව එකයි ධාන ඔක්කොම ටිකයි ශුන්්‍යත අනිමිත්ත අපනිහිත ඒ එක මාර්ගයකින් ඕනම මාර්ගයකින් ඵලසිත ලැබෙන ආකාරය මෙතන දක්වන තියෙනවා. ඒතර මෙතන ඵලසි කීයක් තියෙනවද ඇත්තටම? ධාන 9යි මෙතන 3යි නම්බර 3 27ක් සිත් දක්වනවා නේද? ඊළඟට අපි බලමු මෙතන ඔක්කොම ටික තියෙනවා. දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා ඊට පස්සේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. මේක ඇතුලේ තියෙනවා පටිපදා හතරම. ඊට පස්සේ ප්‍රථම ධානය පංචක ධානයක් තියෙනවා. ප්‍රථම द्वितीय तृतीय चतुर्थ पंच केर तमाय मे लियला तीने सुखा पटिपदा किप्पा बिन्या अवसाने का इलाने प्रथम ध्यानेट मित्र पेया आलमात तीनो इतर पंच का मे कुसले आए उन्हें कुसले गैने लिवा इर पासे सुखा पटिपदा किप्पा बिन्या वो शून्यत वो विपाके आए दम मे आंती मे मे पेया आलमिंग आरटी को कोम कियनो नवतवारा तर मैं आवश्यक पटिपदावर तमाय में लिया लती हूँ। सुखा पटिपदा किप्पा बिन्यावु सुन्नत वु विपाक आय। इड़ पास लिए ना सुखा पटिपदा किप्पा बिन्यावु मैं कुसले आय। अनिमित्त वु विपाक आय। अरे इससे ला कतागर को कुमटिका देंग एकटे कतु करला में तना पटिपदा हातराय ध्यान नामे आय विमोक्ष तुनाय මෙතනින් ඡේ දෙකකින්. එතකොට මෙතනින් සුද්ධික පටිපදාව අවසන් වෙනවා. මේක පැහැදිලිද? මැඩම්. ඔව් කියන්න. මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට අපි ලියන්න ඕනේ පාලි පැත්තේ තියෙන එකද නැත්නම් සිංහල පැත්තේ තියෙන එකද නැත්නම් කැමති එකක් ලියන්න පුළුවන්. මයි ඇත්තටම පාලි පැත්ත මේ ප්‍රගුණ කරලා තියෙනවා නම් පාලි පැත්ත ලියන එක වඩාත් සුදුසුයි. හැබැයි හරියටම පාලි පැත්ත ලියන්න ඕන. ඒකට තමන්ට ඒක මේ ප්‍රගුණ මදි කියලා හිතනවා නම් සිංහලෙන් ලිව්වට කමක් නැහැ. ඒ සිංහල පුළුවන් හරිය පාලියෙන් පුළුවන් ලියන්න පුළුවන් හරිය ලියලා අමතර දේවල් සිංහලෙන් ලිව්වට ප්‍රශ්නයක් නැද්ද? සමහර දේවල් අපිට කටපාඩමේ තියෙන්නේ පාලියෙන්. සමහර තැන් පාලියෙන් ලියන්න දන්නේ නැහැ. දැන් මේ පටිපදා හැම සුඛ දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා දණ්ඩා විඤ්ඤා කියන එක ඇත්තටම පාලියෙන් ලියන එක ඒක එහෙම ලිව්වට කමක් නැහැ. මම හිතන විදිහට එහෙම ලිව්වට කමක් නැහැ. එතකොට අපිට වඩා සුදුසුයි සම්පූර්ණයෙන්ම පාලියෙන් ලියනවා නම්, එහෙම නැත්නම් මේ පටිපදා ආදී අපිට හුරු තියෙන්නේ පාලියෙන් නම් ඒ ටික ලියලා අනිත් හරිය අපිට හුරු නැති කොටස සිංහලෙන් ලිව්වත් මම හිතන වරදක් නැහැ කියලා අපිත් එහෙම ලිව්වා. අපි එතකොට සුද්ධික පටිපදා අවසානයි දෙවැනි එකට යමු. සුද්ධික ශුන්්‍යත. දැන් මෙතන පටිපදා කතාව ලියලා නැති නිසා මේකේ පටිපදා නැහැ. මේකේ තියෙන්නේ සුද්ධික ශුන්්‍යත. අපි මේක බලමු කොහොමද කියලා මේ තව ආකාරයකට ප්‍රථම මේ ඵලසිතට ලැබෙන හැටි මැඩම් සමා වෙන්න. එතකොට දැන් ප්‍රශ්නයක් ඇහුවොත් සුද්ධික පටිපදා හතර ලියන්න කියලා ඔය අන්තිම එක ලිව්වොත් ඇද්ද නැත්නම් 1 1 1 2 3 4 කියලා ඔක්කොම ලියන්න ඕන. පටිපදා පහක් තියෙනවා. අපි තාම මේ පටිපදා දෙවෙනි එකේ ඉන්නේ. මේ අපිට දැන් අන්තිමට විස්තර කරපු ඡේදයේ තියෙන එක තියෙන ධ්‍යාන නවයනේ. දැන් මෙහෙමයි අතරම මේක ලියනවට වැඩිය ලේසි ඕගොල්ලන්ට මෙතන ලියනවා මේ පළවෙනි එක ඉන්න මම හිතෙන්ට ගිහින් පෙන්නන්න මෙන්න මෙතන ඉන්නේ පටන් ගන්න ඔව් 506 නේ අව ලියන්න කිව්වොත් මේක ලියලා ඊට පස්සේ අපිට පෙන්නන්න ඕන මේක පයියලන් ටිකක් පුරවන්න ඕනේද මේ ප්‍රශ්නේ දිග ප්‍රමාණය 90 දැන් අපිට තියෙන විනාඩි 18යි ඉන්නේ 15යි කියමු දිග අනුව මේක තනි ප්‍රශ්නයක් නම් මේක යම් ප්‍රමාණයකට පුරවන්න ඕනේ. හැබැයි මෙතනත් දැන් මේ සුද්ධික පටිපදා පෙයාලම් මෙහෙමයි. දැන් පටිපදාව එකක් ලියන්න කිව්වොත් සුද්ධික පටිපදාව ලියන්න කිව්වොත් ඒ පටිපදාවෙත් තියෙනවා මේ මෙතන එක පටිපදාවයි ඊට පස්සේ තියෙනවා
ध्यान नाम इशीन शून्यता अनीमित अपनी इतकोट अव विस्तरे लियला मे अनु ध्यान नमेकटे अन्न पुलवा पटिपद हतरट मे अन्न पुलवा विपाके शून्यता अपनीत अनीमित तुनम एक मिथन इकट दाकोलाकोट मे सितियान टीका कपहसुई मेके मे पे गुडा तीन हिंदा අපිට කියන්න පුළුවන් අර පළමුවෙන් සිත ලියලා මේ අනුව වෙනස් වෙනවා කියලා. ඊළඟට අපිට තව දුරටත් කියන්න පුළුවන් මේකේ මෙතන අපිට පෙන්වන්න පුළුවන් කොතනද මෙතන පළවෙනිම තියෙන තැන අපිට මේකනේ අපි පළවෙනි සිතනේ ලියන්නේ එතන අපිට පුරවලා පෙන්වන්න පුළුවන් පස්සේ වේ අවික්කීප වේ කියන තැන එතන නේද ස්පර්ශයේ අවික්කීප වේ කියන තැන මෙතන පෙය්‍යාලම එතනයි මෙතනයි දෙකක් තියෙනවා පෙය්‍යාලා ස්පර්ශයේ අවි කුසල කොටසේ විපාක කොට මේක කියන්න පුළුවන් වෙනම එලියට අරගෙන හරි මොකද මේක දිගටම ලියන්න බැරි හින්දා මේ පෙය්‍යාලම පුරවන්නේ මෙන්න මේ ධර්මතා මෙතන තියෙනවා පණාසිකාටික පහලට ලියාගෙන යන්න පුළුවන් නේ ඔව් පහලට ලියන්න යන්න පුළුවන් හැබැයි මේකට යොමුව දෙන්න රෙෆරන්ස් දෙන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි අනිත් එක මෙතන අඤ්ඤින්ද්‍රිය කියන එක प्रश्ने पटिपद अहम आहनवना मेचर लिया बरीना अभी मेतन के लिया पास्य पस पंचक ඒ විදියට හරි කෙටියෙන් ලියන්න පුළුවන් ඒක ඉතින් ඇත්තටම අර විනාඩි 15ට කොච්චර ලියන්න පුළුවන්ද කියන එක උඩ තමන්ට තීරණය කරගන්න වෙනවා බොහෝ පිං එතකොට අපිට ඒක මෙතන ගොඩක් ලියන්න වෙනවා නම් අපිට මේ විදියට පස්සේ වේ අවික්කේප වේ කියලා මෙතන ධර්මතා මෙච්චරක් තියෙනවයි කියලා කිව්වනම් ඒත් ඇති මොකද මේ ගොඩක් කම්ප්ලිකේට් කරගන්න ගියොත් ඒ විභාග වෙලාවෙදී වෙලාමදී धर्मता ඇත්තටම ඊට වැඩිය ලියන්න අපහසු විභාගෙට ඒ වෙලාව තුල. හරි. එතකොට අපිට මේ මේ සුද්ධික පටිපදාව පැහැදිලි නම් සුද්ධික ශුන්්‍යත කියන එක මේ ආකාරයට මෙතන වෙනස තියෙන්නේ පටිපදාව නැහැ. පළවෙනි ධානය ඉස්සෙල්ලා ලියනවා ඊට පස්සේ අනිත් ධානය තියෙනවා. මෙතන ප්‍රථම ධානය මෙතනත් ශුන්්‍යත තියෙනවා ශුන්්‍යත විපාකෝ. මෙතන දෙකේම තියෙනවා ශුන්්‍යත. ඒක තමයි වෙනස. කුසලයටත් ශුන්්‍යත තියෙනවා විපාකයටත් ශුන්්‍යත තියෙනවා මම මේක මේට වැඩිය විස්තර කරන්නේ නැහැ මම හිතනවා පැහැදිලි කියලා මේ මෙතනත් කුසලයටත් ශුන්්‍යතයි විපාකයටත් ශුන්්‍යතයි මේක ලියලා තියෙන්නේ ප්‍රථම ධානයේට ඊළඟට තියෙනවා අනිත් ධාන වලට ලියලා නෑ ඊට ඉස්සෙල්ලා තියෙනවා ප්‍රථම ධානයේට ශුන්්‍යත අනිමිත්ත කුසලයට ශුන්්‍යත විපාකයට අනිමිත්ත ඊළඟට තියෙනවා කුසලයට ශුන්්‍යත විපාකයට අප්පනිහිත අනිත් ඔක්කොම එකයි ඒකයි මම ඒවා විස්තර කරන්නේ නැත්තේ ඒවා වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ තියෙනවා ධාන ටික ඔක්කොටම ද්විතීය තුතිය චතුර්ථ පංචක ඊට පස්සේ ශුන්්‍යත වූ මෙතන ශුන්්‍යත තියෙනවා කුසලයේ ශුන්්‍යතයි විපාකයේ ශුන්්‍යතයි කුසලයේ අනිමිත් කුසලයේ ශුන්්‍යතයි විපාකයේ අනිමිත්තයි කුසලයේ ශුන්්‍යතයි විපාකයේ අපනිහිතයි දැන් මේ ශුද්ධික ශුන්්‍යත මෙතන ඉවරයි මේ ඔක්කොම එකට එකතු කරලා තියෙන මේකේ පටිපදා නැහැ මම හිතනවා ඒක පැහැදිලි කියලා අපි ඊළඟ එකට යන් ශුන්්‍යත පටිපදාවේදී පටිපදා තියෙනවා පටිපදා වචනේ තියෙනකොටම පටිපදා තියෙනවා ඒතර මේ ලියලා තියෙන්නේ දුක්ඛ පටිපදාවට කුසලයට ශුන්්‍යත තියෙනවා ප්‍රථම ධානයේට ලියලා තියෙන්නේ ඒ ධානයේ කළ බැවින් වැඩූ බැවින් මේ පටිපදාව තියෙනවා ශුන්්‍යත වූ විපාකෝ ඒතර ශුන්්‍යත ශුන්්‍යත ඒ වගේමයි ශුන්්‍යත අනිමිත්ත ශුන්්‍යත අපනිහිත අනිත් ඔක්කොම එකයි ඊට පස්සේ ඔක්කොම එකට ලියනවා ද්විතීය චතුතීය මේ දුක්ඛ පටිපදායකට ඔක්කොම එකට ලියලා තියෙනවා ශුන්්‍යත 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 අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ඊට පස්සේ ඉතින් ශුන්්‍යත පටිපදාව ඉවරයි ඊළඟට සුද්ධික අපනිහිත
මේ තියෙන ඔක්කොම එකට එකතු කරලා ලියපු එක මේ පටිපදා හතරම ලියලා තියෙනවා ද්විතීය ඔය ඔක්කොම ලියලා චතුර්ථ පංචක ඔක්කොම ටික එකට ලියලා තියෙන්නේ මෙතන මේ ඡේදේ දෙවනි පටිපදාවේ සිත් සියල්ලම ලියලා තියෙන්නේ මෙතන ඊළඟට ශුද්ධික අපනිහිත මේකේ වෙනස තියෙන්නේ අර ශුන්්‍යත තියපු තැන අපනිහිත දැම්මා මේක ශුද්ධික හින්දා පටිපදා නෑ ඒතර ප්‍රථම ධානයේට ලිව්වා මෙතන එන්නේ කුසලේ තප්පනිහිත විපාකේ තප්පනිහිත කුසලේ අපනිහිත විපාකේ අනිමිත්ත ඊට පස්සේ බලන්න මෙතන අපනිහිත වූ ශුන්්‍යත කුසලේ අපනිහිතයි විපාකේ ශුන්්‍යතයි ඊට පස්සේ ඔක්කොම එකට එකතු කරලා ලියලා තියෙනවා ධාන ටික ඔක්කොම එකට එකතු කරලා මේකේ පටිපදා නෑ අපනිහිත වූ අපනිහිත අපනිහිත වූ අනිමිත්ත අපනිමිත වූ ශුන්්‍යත මේ අපනිහිත තියෙන කුසලයට මේ අපනිහිත තියෙන විපාකයට අපනිහිත කුසලයට අනිමිත්ත විපාකයට ওই විදිහට දාලා පංචම ධානයේ දක්වාම ලියලා මේ මේ අවසන් කරලා තිනවා ඊළඟට අපනිහිත පටිපදා වෙනකොට පටිපදා ටික තියෙනවා අර ඊට කලින් සිත ලියපුවා ආකාරයටමයි ඒතර පටිපදා මේ තියෙන දුක්ඛ පටිපදාවට විතරක් අරගෙන ඉස්සෙල්ලා ලියනවා අපනිහිත ප්‍රථම ධානයේ විතරයි ඊට පස්සේ දෙකම අපනිහිතයි එක පටිපදාවයි පළවෙනි ධානය මේක ඉදිරි කොටස ඊළඟට අපනිහිත ශුන්්‍යත ඊට පස්සේ ඔක්කොම එකට එකතු කරලා කියනවා ද්විතීය චතුර්ථ ඒ ඔක්කොම ටිකයි දුක්ඛ පටිපදාව පමණයි තාම කියන්නේ ධානය ටික නමේම එකට එකතු කරලා මේ පටිපදා ටික ඔක්කොම මේ විමුක්ති ටික ඔක්කොම එකට එකතු කරලා තිනවා අපනිහිත 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 අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කුසලයට අපනිහිතයි තුනටම විපාකේ අපනිහිතයි අනිමිත්තයි ශුන්්‍යතයි වෙනස් වෙනවා ඊළඟට පංචක ධාන ධාන ටික ඔක්කොටම ලියලා තියෙනවා තාම පටිපදා එකයි ඊළඟ එකේ තමයි ඔක්කොම ටික එකට එකතු කරලා තියෙන්නේ පටිපදා ටික ඔක්කොම තියෙනවා මේ සුඛා පටිපදක් තියෙනවා ඊළඟට ධාන පහ නමේම තියෙනවා මේ අපනිහිත ශුන්්‍යත ඒ ඔක්කොම ටිකක් තියෙනවා මෙතන ඔක්කොම ටික තියෙනවා මුළු සිත් ටික ඔක්කොම තියෙනවා එතකොට එතනින් ඉවරයි එතකොට මේක තමයි විපාක සිත් ලෝකෝත්තර සෝතාපට්ටි ඵල සිත ලැබෙන විවිධ ණය ක්‍රම අනුව ලියපු එක ඊට පස්සේ තව එකක් තියෙනවා විසිමහණය අපි විසති මහණය දැන් මේ මෙතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ ටික තේරුණාද මේ ටික තේරුනේ නැති මහත්ම මහත්මියෙක් ඉන්නවද මම පොඩ්ඩක් අහන්නම් මේ මේ කරුණු ටිකක් එතකොට ඒවට උත්තර දීම තුලින් බලන්න පුළුවන් අපිට පටිපද විපාක සිත්වල පටිපදා පහක් කතා කරනවා ඒ පටිපදා පහ මොනවද කියලා කියන්න පුළුවන්ද හරි මම පටන් ගන්නා සුද්ධික පටිපදාව එක දෙවෙනි එක කියන්න පුළුවන් දෙයක් මහත් මහත්මීකට සුද්ධික ශුන්්‍යතං සුද්ධික ශුන්්‍යතං කියනකොට එතන පටිපදා නැහැ මොකද පටිපදා කියන වචනේ පාවිච්චි කරලා නැහැ පටිපදා නැහැ බොහොම පිං ඊළඟ තුන්වෙනි එක ශුන්්‍යත පටිපදා ශුන්්‍යත පටිපදා එතන පටිපදා තියෙනවා හතරවෙනි එක සුද්ධික අපනිහිත එතන පටිපදා නැහැ එතන පටිපදා රහිතව දෙකක් තියෙනවා පටිපදා සහිතව තියෙනවා තුනක් සුද්ධික පටිපදා තුන්වෙනි එක ශුන්්‍යත පටිපදා පස්වෙනි එක අපනිහිත පටිපදා ওই විදිහට පටිපදා පහක් වෙනවා ඊළඟට අපි මේ සාරාංශගත කරොත් සුද්ධික පටිපදාවේ දැන් මේ ඵලසිත හින්දා කුසලය කරලා කුසලය කළ නිසා විපාකේ කියලා කොටස් දෙකකින් තමයි දක්වන්නේ සිත ලියනකොට එතකොට සුද්ධික පටිපදාවේ පටිපදාවයේ දෙනවා ධාන නමේමයේ දෙනවා පටිපදා හතරමයේ දෙනවා එක එක ලියන්න පුළුවන් එකක් පළවෙනි සිත ලියන්නේ කොට පළවෙනි එක ලියලා පළවෙනි ධානයට ලියලා ඊට පස්සේ ශුන්්‍යත විපාකයට ශුන්්‍යත ලියනවා කුසලයට ශුන්්‍යතේ දෙන්නේ නැහැ එහෙම ලියලා කියනවා විපාකයට අනිමිත්තේ දෙනවා විපාකයට අපනිහිත විමුක්ෂයේ දෙනවා ඒ විදිහට තුනක් කියලා ඊට පස්සේ කියන්න පුළුවන් පටිපදා හතරම ඒ දෙනවා ධාන්න නමේ මේ දෙනවා ඒ අනුව මුළු සිත මෙන්න මේකයි කියලා හරි කෙටියෙන් ලියන්න පුළුවන් පළවෙනි සිත ලියන එක හොඳයි ඒ කියන්නේ පටි පළවෙනි පටිපදාවට පළවෙනි ධානයට ශුන්්‍යතේට විපාකයට ශුන්්‍යතේ උදලා ওই විදිහට තමයි සුද්ධික පටිපදාව ඊට පස්සේ සුද්ධික ශුන්්‍යත වෙනකොට පටිපදා එකක්වත් නැහැ ධාන නමේම තියෙනවා මෙතනදී වෙනස තියෙන්නේ ඉස්සෙල්ලා එකේදී කුසලයට විමුක්ෂ නැහැ විපාකයට විතරයි විමුක්ෂය යෙදුනේ දෙවනි
ක්‍රමයේදී කුසලයටත් ශුන්්‍යතේ දෙනවා විපාකයටත් ශුන්්‍යතේ දෙනවා ඒක ක්‍රමයක් අනිත් එක කුසලයට ශුන්්‍යතමයි විපාකයට අනිමිත්තේ දෙනවා නැවත වරක් කුසලයට ශුන්්‍යතමයි විපාකයට අපපනිහිතේ දෙනවා ධානය නමයට මේ දෙනවා එතකොට එනවා නම වරක් තුන 27ක් සිත් වෙනවා ඒ දෙවනි ක්‍රමය ඊළඟට තුන්වෙනි පටිපදාව ශුන්්‍යත පටිපදාව එතන පටිපදා තියෙනවා ධාන නමේ මේ දෙනවා නැවතත් ශුන්්‍යත කුසලයට දෙනවා විමෝ විපාකයට ශුන්්‍යතේ දෙනවා අනිමිත්තේ දෙනවා අපපනිහිතේ දෙනවා එතන දෙකේ තුනේ වෙනස තියෙන්නේ පටිපදා ඇතුළත් වෙනවා හතරම වැඩිපුර ඊළඟට හතරවෙනි එක ශුද්ධික අපපනිහිත ශුද්ධික අපපනිහිතයි ශුද්ධික ශුන්්‍යතයි ඒ කියන්නේ දෙවනි එකයි හතරවෙනි එකයි එකම වගේ පටිපදා නැහැ වෙනස තියෙන්නේ කුසලයට අපපනිහිතේ දෙනවා විමෝක්ෂයට අපපනිහිත වෙදෙන වරකට වරකට අනිමිත්තේ දෙනවා වරකට ශුන්්‍යතේ දෙනවා පස්වෙනි එක තුන්වෙනි එක වගේ පටිපදා තියෙනවා ශුන්්‍යත වෙනුවට කුසලයට අනිමිත් අපපනිහිතේ දෙනවා විපාකයට අපපනිහිත අනිමිත්ත ශුන්්‍යත තුනමේ දෙනවා මම හිතනවා මේ සාරාංශයේ යම් ප්‍රමාණයකට තේරුම් ගියා කියලා අපහසු තැනක් තියෙනවා නම් වෙනත් එකතු කළ යුතු තැනක් තියෙනවා නම් කියන්න යම් මහත්ම මහත්මියක් අර මහත්මයෙක් ඉන්නව නේද අපිට නිතර කතා කරන මේ මහත්මයාගේ මොනවත් විශේෂ දෙයක් තියෙනවද මඩම් මේ වගේ එකක චාට් එකක් වගේ අපිට එක ප්‍රශ්නයකට විතරක් චාට් එකක් ඇතුළත අපිට ඒක අනුව අනිත් ටික හදා ගන්න පුළුවන් උත්තර ලියන ක්‍රමයේ එකකට විතරක්වත් චාට් එකක් දෙනවා නම් බොහෝ පිං පටිපදා පහලියලා තියෙනවා ඊට පස්සේ ප්‍රකරණ පිටුව දාලා තියෙනවා අටකතා පිටුවත් දාලා තියෙනවා 340 ඡේදයේ 3 කියලා ඊට පස්සේ අපි දැන් කතා කර අපි සුද්ධික පටිපදාව ගමු සුද්ධික පටිපදාවේ කුසල කොටස විපාක කොටස කියලා ලියලා දෙකට බෙදලා ඒක පටිපදා ධාන විමෝක්ෂ කියලා එක එක කොටස තුනකට බෙදලා තිනවා නැවත එතකොට කොටස් හයක් එනවා එතකොට පටිපදා පළවෙනි එක ගත්තොත් සුද්ධික පටිපදාව පටිපදා යෙදේ ධාන පළවෙනි ධානයේ විමෝක්ෂ නැත විපාක කොටසට පටිපදා පළවෙනි පටිපදාව යෙදේ පළවෙනි ධානය විමෝක්ෂය ශුන්්‍යත ඡේදයේ 506 මෙන්න මේ විදියට දක්වලා තිනවා ඒක ප්‍රමාණවත් මහත්මිය ප්‍රමාණවත් වෙයි හරි එහෙමනම් මම මේක දාන්න බලන්න මේක දැන් මම මේ ආයි නැවතත් පිරිසිදුවට ලියලා අපේ සයිට් එකට දාන්නම් ඒක මේ විදියට බලන්න බොහෝ පිං හොඳයි එතකොට අපි පොඩ්ඩක් දැන් වීසති මහනායට යම් මං හිතනවා දැන් යම් ප්‍රමාණයකට තේරුණයි කියලා මේක කීප සැරයක් බලන්න නැත්නම් ඇත්තටම මේ පටිපදා අතර වෙනස දකින්න මේ විමෝක්ෂ පහ වෙනම දකින්න ශුද්ධික පටිපදා කියන්නේ මොකද්ද ශුද්ධික ශුන්්‍යත කියන්නේ මොකද්ද ශුන්්‍යත පටිපදා කියන්නේ මොකද්ද ඒ ආකාරයට දකින්න පටිපදා කියන වචනේ තිබුණොත් විතරයි පටිපදාය දෙන්නේ එතකොට තුනකට පටිපදා එනෝ දෙකකට පටිපදා යෙදෙන්නේ නැහැ. හරි අපි වීසති මහනාය බලමු. දැන් අපි දැක්ක වීසති මහනාය අපි ඉගෙන ගත්තා කුසල් සිතේ මේක මං ආයි විස්තර කරන්නේ අර ධානයේ වඩාද කියන තැන මාර්ගයේ වඩාද සතිපට්ඨානයේ වඩාද සම්‍යක් ප්‍රදානයේ වඩාද මෙතන තියෙනවා මෙතන 19යි ධානයේ වඩාද කියන එකත් එක්ක 20යි. එතකොට වීසති මහනාය ඇත්තටම මේක වෙනම තිබුණාට මේ පෙය්‍යාලම් තියෙන්නේ පෙය්‍යාලමෙන් දක්වන්නේ අර අතන පළවෙනි සිතේ ධානය වඩාද කියන තැන මාර්ගය වඩාද කියලා ලිව්වම එක සිතක් එනවා ඉතිරි ටික ඔක්කොම ඒ පළවෙනි සිතේ ආකාරයටමයි ඊළඟට ධානය වඩාද කියන තැන සතිපට්ඨානය වඩාද කියවම තව සිතක් එනවා ඔන්න ওই විදිහට තමයි මේ පෙය්‍යාලම් පුරව ගන්න ඕන මේ පෙය්‍යාලම් පුරවන්න ඕන අර පළවෙනි සිතේ 500 ඡේදේ 506න් පුරවන්න ඕන. මෙතන ඇත්තටම කිව්වොත් ණය ක්‍රම 20කින් ලෝකෝත්තර සිත පලසිත ලබා ගන්න පුළුවන් ආකාරය තමයි කියන්නේ. ඊට පස්සේ බලන්න මේක යෙදෙන්නේ කොතෙන්ටද කියලා. මේ ධර්මයෝ කුසලයෝය.
දැන් මෙතන පටිපදාව තිනවා පළවෙනි එක ධානයේ පළවෙනි එක තිනවා මේ ධර්මියෝ කුසලයෝය ඊට පස්සේ දැන් අපි විපාක කියන කතා කරන්නේ බලසිත ගැනනේ අපි මේ විස්තර කරන්නේ එතකොට ලෝකෝත්තර කුසල ධානයේ කල බැවින් වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන්නම දුක්ඛවරණ ශුන්්‍යත වූ විපාක වූ මේ බලන පළවෙනි එක තමයි මේ තියෙන්නේ සුද්ධික පටිපදාවට තමයි මේ ලියලා තියෙන්නේ ශුන්්‍යත වූ විපාක වූ ඊට පස්සේ කියනවා අනිමිත්ත අප්පනිහිත ඒක ඉතිරි දෙක දැන් මෙතන වීසති ණය යෙදෙන්නේ කුසලයට විතරයි විපාකයට වීසති ණය යෙදෙන්නේ නැහැ මොකද මේ මේ ධානය වඩපු හින්දා එන විපාකයක් තමයි විපාකසිත ඒකත් මේ පැහැදිලිව දකින්න දැන් වීසති මහණය 90 සිත ලියන්න කිව්වොත් අපි ලියන්නේ මේ ටික පළවෙනි සිත ලියලා ඒකේ ධානය වෙනුවට මේ ටික ඔක්කොම ලියලා ඊළඟට කියනවා විපාක කොටස මේ තියෙන විපාක කොටස කලබැවි කුසලයේ කලබැවින් වැඩූ බැවි ඊට පස්සේ මේ විපාක ලැබෙන විපාකය ඵලසිත ලැබෙන ආකාරය කුසලයක් එක්ක තමයි ලියන්නේ කුසලයේ කල නිසා විපාකය ලැබෙනවා ඒතර මේ විදිහට ලියන්න පුළුවන් මේක තමයි වීසති මහණය ඊළඟට තව එකක් තියෙනවා අපි කුසලයේ දැක්ක චන්දාධිපති අධිපති ධර්ම යොදලා දැන් මෙතන බලන්න මේ තියෙන්නේ තර පළවෙනි සිත ඡේදේ 506 සිතම තමයි මේ ලියන්නේ එක පටිපදාවයි ප්‍රථම ධානයයි මෙතන දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා වූ ඡන්දේ අධිපති කොට ඇති මෙන්න මේ වචනේ අලුත් වෙලා තියෙනවා අතුල් කරලා තියෙනවා ඡන්දේ අධිපති කොට ඇති ප්‍රථම ධානයට පැමිණෙවෙසේද අනිත්වා ඒ විදියමයි මේ අවසාන එක තියෙන මෙතන බලන්න ශුන්‍යත අප්පන්හිත දෙකම නැහැ අවසාන එක මෙතන දක්වලා තියෙන්නේ අනිමිත්ත නමුත් මේ පෙය්‍යාලන් ඇතුලේ ඔක්කොම තියන්න ඕන ආ මෙතන අප්පන්හිත තියෙනවා මේ අනිමිත්ත දෙවෙනි එක මේ අප්පන්හිත තුන්වෙනි එක අපි තුනක් කතා කරානේ එතන එතකොට අපි කොතනද හිටියේ එතකොට මේ ඡන්දාධිපති මේ මේ විදිහටම තමයි දැන් මෙතන වෙස් තියෙන්නේ අර අධිපති ධර්මයේ දෙකටම ඇතුල් කරනවා කුසල් පැත්තටත් විපාක පැත්තටත් ඇතුල් කරනවා ඇතුල් කරන්නේ කොතනද කියලා බලන්න පටිපදාව කියලා ඡන්දේ අධිපති කොට ඇති කුසල පැත්ත විපාක පැත්ත පටිපදාව කියලා අප්පනිහිත වූ ඡන්දේ අධිපති කොට ඇති මේ විමෝක්ෂයත් ලියලා තමයි ඡන්දේ අධිපති කොට ඇති කියලා කියන්නේ ඊට පස්සේ මේ ආකාරයටම මේ තියෙන්නේ ඔක්කොම ටික ඒ පළවෙනි ධානයේ දුක්ඛපටිපදා මෙතන කතා කරේ අපි උඩේකේ මෙතන තියෙන දුක්ඛපටිපදා ඡන්දයාධිපති කොට ඇති ශුන්්‍යත වූ කුසලය ඊට පස්සේ ශුන්්‍යත වූ විපාකය අනිමිත්ත වූ විපාකය අපනිහිත වූ විපාකය තාම යන්නේ ඡන්දයාධිපති කොට ඇති ඊට පස්සේ පංචම ධානය මෙතන ධාන නමේම තියෙනවා තාම ඉන්නේ පටිපදාව දුක්ඛපටිපදා ඊට පස්සේ මෙතන පටිපදා ටික ඔක්කොම තියෙනවා පටිපදා හතරම ලියලා ඡන්දේ අධිපති කොට ඇති ධාන නමේම ලියලා තියෙනවා ඊට පස්සේ ශුන්්‍යත වූ මේ විපාකය ඊළඟට අනිමිත්ත වූ විපාකය ඊළඟට අප්පනිහිත වූ ඡන්දේ අධිපති කොට ඇති විපාකය මේ මෙතන ඔක්කොම තියෙනවා එක පටිපදාවකට ලියලා ධාන නමයයි මේ ටික ඔක්කොමයි ඡන්දේ අධිපතියකට ඊට පස්සේ ඡන්දේ අධිපති සුද්ධික ශුන්්‍යත දැන් මේ මේ කතා කරේ පළවෙනි පටිපදා විමෝක්ෂයට සුද්ධික පටිපදාවට ඡන්දේ අධිපති ලියන හැටි දැන් අපි දැන් කියනවා ඡන්දාධිපති දෙවනි විමෝක්ෂණයට සුද්ධික ශුන්්‍යත අර ඉස්සෙල්ලා කතා කරපු විදියටම ඡන්දේ අධිපති කියන එක ඇතුල් කරනවා මේ මං හිතන්නේ ආයි කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒ විදියට අප්පනිහිතේ ශුන්්‍යතේකට අප්පනිහිත වූ ඡන්දේ අධිපති කොට ඇති තාම ප්‍රථම ධානය මේ පටිපදා පහටම ලියන හැටි තමයි පෙන්වන්නේ ඊළඟට අපිට ඔක්කොම එකට එකතු කරලා ලියලා තියම් තැනක තාම මේ අනිමිත්ත වූ ඡන්දේ අධිපති අප්පනිත වූ ඡන්දේ අධිපති මෙන්න මෙතන ඔක්කොම ටික එකට එකතු කරලා ලියලා තිනවා ඒ තියෙන්නේ ද්විතීය ඥානේ චතුර්ථ ඒ ටික තිනවා දුක්ඛා පටිපදාව තිනවා තාම යන්නේ එක පටිපදාවයි
අර ඉතිරි ටික ඔක්කොම ලියලා තියෙනවා මෙතන බලන්න මේ සිත දුක්ඛ පටිපදා ඔක්කොම ටික තියෙනවා ඊළඟට ඡන්දේ අධිපති තියෙනවා ශුන්්‍යත වූ මේ අවසාන අප්පනීත මේ ශුන්්‍යත පටිපදාව ඡන්දේ අධිපති කොට ඔක්කොටම ලියලා තියෙනවා පටිපදා හතරම ධාන නමයම මේ කුසලය මේ විපාකය ශුන්්‍යත ඊට පස්සේ අනිමිත්ත මේ විපාකය ඊට පස්සේ අප්පනිහිත විපාකය දැන් මෙතන තියෙනවා පටිපදා ටිකයි ධාන ඔක්කොම ටිකයි කියලා තියෙනවා මේ ආකාරයට තාමත් යන්නේ ඡන්දේ අධිපති ඊට පස්සේ මේ ඉතිරි පටිපදා වලට දිගටම ලියලා තියෙනවා අර අර පටිපදා පහටම ඡන්දේ අධිපතියකට පළවෙනි පටිපදා නැතුව විස්තර කරපු ආකාරයටම ලියන්න ඕන එතනක සිත් ගොඩාක් එනවා තාම ඡන්දේ අධිපති ඊට පස්සේ අපි බලමු ඊළඟට එනවා අනිත් අධිපති ධර්මය දැන් මේ තියෙන වීස තින අයත් යොදලා ඔක්කොම ටික මෙතන එකට එකතු කරලා තියෙනවා ඡන්දාධිපති විරියාධිපති චිත්තාධිපති විමංසාධිපති ප්‍රථම ධානය මේ වීසති මහණය මේ දුක්ඛ පටිපදා එතකොට මෙතන තියෙන වීසති මහණයත් එක්ක තනි එක පටිපදාවක් ප්‍රථම ධානයට අධිපති ධර්ම හතරම යොදලා දැන් ඒ විදිහට එතනින් ඉවරයි එතනින් අවසන් කරලා තියෙනවා අධිපති ධර්ම හතර දැන් මේක ඇත්තටම කියන්න තියෙන්නේ අපි කියපු ඉස්සෙල්ලා කතා කරපු පටිපදා පහම අධිපති ධර්ම හතරම යොදලා ධාන නමයටයි පටිපදා හතර අදාළ තැන්වලදී පටිපදා හතරක් යොදලා විස්තර කරන්න ඕන එතකොට විශාල සංඛ්‍යාවක් එනවා ඊළඟට දැන් මෙතන යන්නේ මේ ප්‍රථම මාර්ගසිත අවසානයි මේක පැහැදිලි වුණාද මේක එක සැරේට පැහැදිලි වෙන්නේ නැහැ මොකද මෙතන සිත් ගොඩාක් තියෙන හින්දා එකක් හරියට ගන්න අරගෙන ඡන්දාධිපති හරියට ගන්න පටිපදා පහටම බලන්න කොතනද ලියලා තියෙන්නේ ධාන නමේටම බලන්න පටිපදා වෙන්න ඕන තැන විවක්ෂ පහටම බලන්න පටිපදා හතර අදාළ තැන්වලදී පටිපදා හතර තියනවාද බලන්න ඒ විදිහට තමයි ලියන්න වෙන්නේ ඊළඟට මේ තියෙන්නේ සකදාගාමි ඵලසිත ලියන ආකාරය දැන් මෙතන බලන්න යම් කලෙක මෙන්න මේව අලුතෙන් දාලා තිනවා කාමරාග ව්‍යාපාදන්ගේ තුනී බව පිනිස සකදාගාමි සංඛ්‍යාත ද්විතීය භූමියට පැමිණීම පිනිස දැන් මෙච්චරයි මෙච්චරයි සකදාගාමි ඵලසිත පෙයාලමත් දාලා තියෙනවා ඊළඟට කාමරාග ව්‍යාපාදයන්ගේ නිර්වශේෂ ප්‍රහාණය පිනිස අනාගාමි මාර්ග සංඛ්‍යාත තෘතීය භූමිය මේ අනාගාමි ඵලසිත මේක ආයි ලියන්නේ නැහැ පෙයාලමකින් පෙන්වන්නේ රූපරාග අරූපරාග මාන උද්දා අවිජ්ජා වගේ නිර්වශේෂ ප්‍රහාණය පිනිස අරහත් මාර්ග සංඛ්‍යාත චතුත් භූමියට පැමිණීම පිනිස ධෛර අපචාර ලෝකෝත්තර ධානය වඩා මේ තියෙන වීසති මහණයි පළවෙනි එක මේ තාම කුසලයේ ගැන කුසල පැත්ත කතා කරන්නේ දුක්ඛ පටිපදා දණ්ඩාභිඤ්ඤා වූ පටිපදාව තියෙනවා ප්‍රථම ධානය දෙනවා. ඒතර මේ කතා කරන්නේ සුද්ධික පටිපදාව ගැන. මේ ධර්මයෝ කුසලයෝය. මෙතනක් තියෙනවා පස්සේ වේ අඤ්ඤින්ද්‍රිය වේ අවික්කේප වේ මේ ධර්මයෝ කුසලයෝය. ඊට පස්සේ විපාකයේ කියනවා ලෝකෝත්තර කුසල ධානයේ කලහින් වැඩූ බැවින් දුක්ඛ පටිපදා දණ්ඩාභිඤ්ඤා ශුන්්‍යත වූ මේ තියෙන පළවෙනි පටිපද විමෝක්ෂයට ලියන්නේ තාම ප්‍රථම ධානයට පැමිණෙන්නේ මේ මෙතන දාලා තියෙනවා අර ඉතිරි කොටසක් අවික්කේප වේ ඒවා පර කොටසක් දාලා තියෙනවා ඊළඟට මේකේ නැවතත් අර අපි ඉස්සෙල්ලා විස්තර කරපු එක එක ධර්මතාවය විස්තර කරනවා ස්පර්ශය කියන්නේ මොකද්ද මේව මම ආපහු කතා කරන්නේ මෙතන වෙනස්කම් තියෙන තැන් විතරක් බලන්න මෙන්න මේ මේක සමහරලාට ප්‍රශ්න වලට අහනවා අලුතෙන් පළවෙනි වතාවට විස්තර වෙන හින්දා මෙතන දිග විස්තරයක් තියෙනවා බලන්න මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය විස්තර කරන හැටි මාර්ග අංග වූ මාර්ග පරියාපන්න වූ යම් දැනීමක් ප්‍රඥාවේ පජනාකාරයේ විවිචේ ඔය විදිහට ලියලා මේවා ඔක්කොම වචන ඉස්සෙල්ලා තිබිච්ච ඒවා ඒ සමේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය වේ
මේ ප්‍රඥාවේ විස්තරේ කියනවා හැබැයි මෙතන තියෙනවා මාර්ග අංග වූ මාර්ග පරියාපන්න වූ යම් ප්‍රඥාවේ නිකම ප්‍රඥාව නෙවෙයි මාර්ග අංග වූ මාර්ග පරියාපන්න වූ යම් ප්‍රඥාවේ මේ ප්‍රඥාව විස්තර කරපු ආකාරම තමයි මෙතන තියෙන්නේ ධම්මවිචේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒ සමේ අඤ්ඤතාවි ඉන්ද්‍රිය වේ ලෝකෝත්තර විපාක මෙතනින් ලෝකෝත්තර විපාක අවසానයි මේක තේරුණාද එතකොට පළසිත් හතරම දැන් අපි කතා කරලා අවසానයි පළවෙනි පළසිත තමයි මේ ගැඹුරු වශයෙන් විශාල වශයෙන් ලියලා තියෙන්නේ අනිත් පළසිත් තුනම එක ඡේදයකින් තමයි දක්වලා තියෙන්නේ අපි ඒක දැක්ක මෙතන මේ ඡේදේ තියෙනවා පළසිත් තුනක් තියෙනවා පටිපදා හතරක් තියෙනවා ධ්‍යාන නමයක් තියෙනවා විමෝක්ෂ පහම තියෙනවා පැහැදිලිද පෙයාලම් වලින් ඒව ඔක්කොම සම්පූර්ණ කරගන්න ඕන මෙච්චර ගැඹුරට අහන්නේ නැහැ නමුත් තේරුම් ගන්න මේකේ තියෙන්නේ මොනවද මේ කියන එක මේක පැහැදිලි කරගන්න සමහර විට සංගදාගාමි පලසිත ලියන්න කිව්වොත් අර සෝවාන් පලසිත බලලා ඒකේ වෙනස්කම් කළ යුතු තැන්වල වෙනස්කම් කරලා ලියන්න වෙනවා එතෙන්ට ප්‍රශ්නයක් තියෙනවද මේ අපි අලුත් කොටසට යන්න ඉස්සෙල්ලා මයිනස් මේවා අපි කටපාඩම්ෙන් ලියන්න ඕනේද විභාගයකට දැන් මෙහෙමයි ඇත්තටම තේරුම් ගන්න දැන් අපි දන්නවා මේ දැන් මේ මේක බලන්න මේක කටපාඩම් කරගන්න ඕනද කියලා අපි සෝවාන් සිත බලමු සෝවාන් ඵලසිත දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස අපි දන්නවනේ දෘෂ්ටිගතයන් ප්‍රහාණය වෙන්න ඕන ප්‍රථම භූමියට පැමිණීම පිණිස මේවා අපි දන්නවා නෛර්යානිකයි අපචේගාමි අපි මේ සික කරලා තියෙනවනේ ආචේගාමි අපචේගාමි දන්නවා නෛර්යානික අනෛර්යානික දන්නවා ලෝකෝත්තර සිතට එන කොටස් මේ තියෙන්නේ දෘෂ්ටිගත ප්‍රහාණය වෙනවා ප්‍රථම භූමියට පැමිණෙනවා ප්‍රථම භූමිය කියන්නේ සෝතපත්ති ඵල භූමිය ඒ භූමියට පැමිණෙන්න තමයි මේ කුසලය කරන්නේ නෛර්යානික අපි දන්නවා නෛර්යානික කියන්නේ ලෝකෝත්තර අපචේගාමි කියන්නේ ලෝකෝත්තර අපි දැක්ක ත්‍රික දුක තියෙනවා නෛර්යානික ආචේගාමි අපචේගාමි නියතයි ඒවා අපි දැක්ක නේද ඒ මාත්‍රිකාවල අපි දකින්න වචන මේවා ඒවා පාවිච්චි කරන්න ඕන මේ ලෝකෝත්තර සිත නිසා ඒ ලෝකෝත්තර ධානයේ වඩාද අපි කතා කරා මේක අපිට මතක තියාගන්න ඕන කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්න මොකද මේ කාමයන්ගෙන් වෙන්න වෙනවා අපි නීවරණ යටපත් කරන හින්දා අනිත් අකුසලයෙන් වෙන් වෙනවා ඊට පස්සේ මේ පටිපදා අපි කතා කරා දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා අපි සොරසක් අත්තුකේ පටිපදා හතර කතා කරා ඒතර මේකත් අපි දන්න එක ඊට පස්සේ දැන් අපිට අලුතෙන් තියෙන්නේ මෙන්න මේ විමෝක්ෂ පහ අප්පනිහිත වූ ඒ ටිකයි ශුන්‍යත අපනිත ඒ ටික තියෙනවා පටි විමෝක්ෂ පහ තියෙනවා විමෝක්ෂ පහ පාඩම් කරන්න ඕන ඒකෙත් රටාවක් තියෙනවා ඒ රටාව අනුව දකින්න ඕන පටිපදා දෙකක් තියෙනවා සුද්ධික පටිපදා ඊළඟ පටිපදාව නැතුව සුද්ධික ශුන්‍යත ඒ සුද්ධික ශුන්‍යත කියන්නේම ඇත්තටම කුසලයට නෑ විපාකයට ශුන්‍යතේ දෙනවා ඊළඟ ශුන්‍යත පටිපදා ශුන්‍යත තියෙනවා දෙකටම පටිපදා යෙදෙනවා ශුද්ධික අපනිහිත කියන්නේ පටිපදා නැහැ ශුද්ධිකයි කුසලයට විපාකේ අපනිහිතයි. ওই විදිහට අපිට මේක රටාවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි මේවා අපි දන්නවනේ ධාන නමයක් තියෙනවා චතුක්ක පංචක පටිපදා හතරක් තියෙනවා. ওই විදිහට අපි දන්නවා. ධර්ම ටික අපි පස්සේ වේ අවික්කේපේ අපි පළවෙනි සිතෙන්ම දැනගත්තා. ඒකෙන් අපි කරා එක එක සිතේ දෙන ධර්මතා එක සිතකේ දෙන ධර්ම පළවෙනි කුසල සිතේ දෙන ධර්මතාවය පළවෙනි විපාක සිතේ දෙන ධර්මතාවය දැක්කම හඳුනගත්තම ඒකෙන් සිත 89ව ලියන හැටි අපි කතා කරානේ නේද ඒ ඉච්චරයි මතක තියාගන්න ඕනේ නැත්නම් මේ ඡේද මේ පිටින් අපිට කටපාඩම් කරගන්නත් බෑ මතක අවබෝධයෙන් තේරුම් ගන්න එතකොට මේවා අපිට කටපාඩම් කරන්න ඕනත් නැ මේ සිත ඊටාත්ම සැහැල්ලු කරගෙන ඒකට යොමු කරගෙන අතර මේවා ලියන්න වෙන්නේ භාවනාවක් විදිහටමයි. සිතෙන්ට මේ යොමු කරගෙන ඒකාග්‍රතාවයකින් ලියන්න වෙනවා. කටපාඩම් කරගන්න ඉප කටපාඩම් කරගන්න ගියොත් බෑ අතරම මේ මෙච්චර ඡේද කටපාඩම් කරගන්න අපිට බෑනේ. අවබෝධයෙන් ලියන්න.
ඇයි මේ වචනය දෙන්නේ ඇයි මේ පටිපදා මොනවාද ඒක එක මේක මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපිට මේ තත්ත්වෙට ඩෙවලොප් කරගත්තේ ඉස්සෙල්ලම පටිපදා ගැන කිව්වා ඊළඟට ධාන ගැන කිව්වා ඊළඟට මේ වචන ටික අපි මතක තියාගන්න ඕන මේවත් අපි අර මාතිකාවල දකින්න වචන ලෝකෝත්තර සිත්වල දකින්න වචන ඊට පස්සේ අපිට මේ විමෝක්ෂ පහ කතා කරා ඒ විමෝක්ෂ පහ යෙදෙන හැටි අපි දැනගන්න ඕන කුසලයේ මොනවද යෙදෙන්නේ විපාකයේ මොනවද යෙදෙන්නේ පටිපදා යෙදෙන විමෝක්ෂ මොනවද නැති විමෝක්ෂ මොනවද ඒ ආකාරයට ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඊළඟට අපි වීසති මහණයි අපි වෙනම දැක්කා ඒකක් මෙතෙන්ට දාන්න පුළුවන් දාන ආකාරය අපි සාකච්ඡා කරා එතකොට අපිට මේ තව ප්‍රශ්න තියෙනවද මේවා අපි දන්නේවා සකදාගාමී භූමිය අපි දන්නවා කාමරාග ව්‍යාපාද තුනී වෙනවා කියලා ද්විතීක භූමියේ පැමිණීම වෙනස මේ ඊළඟට කාමරාග ව්‍යාපාගයේ නිර්වශේෂ ප්‍රහාණය තමයි අනාගාමී කියන්නේ මේවා පාඩම් කරන්න දෙයක් නැහැනේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා ඒ සංයෝජන ටික නිර්වශේෂ ප්‍රහාණය වෙනවා අරහත් මාර්ගයේ ඒතර ඒක තමයි කුසලය ඊට පස්සේ විපාක කොටස ලියනවා මේවා අපි ඉගෙන ගන්න ඕනේ මේ මේවා යෙදෙන හැටි ශුන්‍යත කියන්නේ මොනවද අර විමුක්ෂේ දෙන හැටි එක සැරේ ඉගෙන ගන්න තියෙනවා එතකොට මේක මතක තියාගන්න අඤ්ඤතාවී ඉන්ද්‍රිය විස්තර කරන්න සමහර ප්‍රශ්න වල ඉස්සර දුන්න අඤ්ඤතාවී ඉන්ද්‍රිය විස්තර කරන්න ඊළඟට අපිට මෙතෙන්ට තියෙන මේ දැන් අපි අලුත් කොටසට යන්න පුළුවන්ද මම බලන්නේ අද මේ 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 ධර්ම සාකච්ඡාව අදින් අවසන් කරන්න පුළුවන්ද කියලා අපිට විභාග වලට මම හිතන් මන් දන්නේ මෙතන මේ මේ මහත් මහත්මීන් ඉන්නවාද කියලා මේ සුමංගල සභාවේ විභාග කරන ඉන්නවා මේ පෙබරවාරි 6-7 තියෙනවා සුමංගල සභාවේ විභාග ඔව් විද්‍යාව මේ සුමංගලයේ අවසානය කරන මේ පාර තමයි එතකොට මේවා අපිට මතක තියාගන්න වෙනවා අවසාන කියන්නේ ඔබතුමා කරන්නේ විශාරද අවසානද නෑ නෑ අභිධර්මාචාර්ය අවසාන ධර්මාචාර්ය අවසාන නමුත් ඒවටත් යෙදෙනවා ධම්මසංගණිය ධම්මසංගණිය තමයි මුඛය අභිධර්ම පිටකයම ප්‍රකරණ 7ම ලියලා තියෙන ධම්මසංගණිය පදනම් කත මේ ධම්මා කුසල එතකොට ඒ නිසා මේ ධම්මසංගණිය හැම ප්‍රකරණයකම විහිදිලා විහිදිලා යනවා කියන ධම්මසංගණිය හරියටම ඉගෙන ගන්න මාතිකා ටික හරියටම ඉගෙන ගන්න චිත්තෝත්පාද කාණ්ඩය හරියටම ඉගෙන ගන්න රූප කාණ්ඩය හරියටම ඉගෙන ගන්න. එතකොට ප්‍රකරණ 7ටම පදනම වැටෙන්නේ එතනින්. අපේ ඇතරම් පට්ටාන සභාවේ මේ ලොකු ස්වාමීන් වහන්සේ නම කියන්න අවසරයි විසුඹ ස්වාමීන් වහන්සේ ඒක අපිට පැහැදිලි කරලා දුන්නා ධම්මසංගණිය තමයි හරියටම කෙරෙන්න ඕන හොඳටම ඒකෙන් මේ තේරුම් යන්නේ අනිත්පකරණ අඩුවෙන් තේරෙන්න ඕන මේ කියන්න ඕන කියලා නමුත් ධම්මසංගණිය හරියට කරේ ගත්තේ නැත්නම් ඉතිරි ප්‍රකරණ ටික අපහසුයි ධම්මසංගණිය ඉතාමත්ම හොඳින් කරගන්න ඕන ඉතින් ඒ විභාග තියෙනින්ද 6-7 දැන් ඔබ තුමන්ලාට තුමියන්ලාට පාඩම් කරන්න තියෙනවා මමත් ඇත්තටම විභාගයක් කරනවා ඉතින් ඒ නිසා අපි බලමු අද මේ සතියින් අවසන් කරන්න ඒ නිසා අපි මේ ටිකක් කරන්න පටන් ගමු දැන් අපි වෙලා තිබුණොත් නැවතෙමු යම් දෙයක් කතා කරන්න මේ ප්‍රශ්න පත්‍රයක් දෙකකුත් කතා කරන්න ඕන කියලා හිතුණා මොකද මේවට උත්තර ලියන හැටි යම් අදහසක් දෙන්න එතකොට මේ දැන් මේ කතා කරන්නේ අකුසල විපාක පංච විඥාන මේක ඡේදයේ 557 පිටුව 241 වෙනි පිටුව 40-41 පාළි පැත්ත 40 මෙතනදී අපි බලමු මේ කියන සිත මොකක්ද කියලා කියන්න පුළුවන්ද මේකේ වේදනාව බැලුවම මේ වචන වලින් කියන්න පුළුවන් දැන් මේ අකුසල විපාක පංච විඥාන ඒ කියන්නේ අකුසල විපාක චක්කු විඥාන සෝත විඥාන ඒ සිත් ටික තියෙන්නේ දැන් මේ අපි දැක්ක මේ අකුසල කුසල විපාක පංච විඥානේ අපි ඉස්සෙල්ලා කරා දැන් මෙතන කියන්නේ අකුසල කර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්මණය උපේක්ෂා සහගත වූ චක්කු විඥානේ උපදනේ වේද මෙතන පෙය්‍යාලමක් තියෙනවා එතකොට ඉතිරි ටික පුරව ගන්න ඕන අර කුසල විපාක චක්කු විඥාන සිතෙන් ඊට පස්සේ දෙවැනි එක සද්දාලම්බන උපේක්ෂා සහගත වූ සෝත විඥානේ මේක සෝත කුසල සෝත විඥාන සිතෙන්
පුරෝගන්න ඕන ඉස්සෙල්ලා අපි කරා ওই විදියට කාය විඥානේ උපදිනේ වේද එසමෙහි මේ තියෙන්නේ අපේ අර සබ්බචිත්ත සාධාරණ ටික හැබැයි සමහර ඒවා දෙතුන් පළකේ දෙනවා වේදනාව දැන් අපි බැලුවොත් වේද අපි ඉස්සෙල්ලා කතා කරානේ වේදනාවේ දුක්ඛය වෙයි මේ තියෙන්නේ වේදනා චෛතසිකය ඒ විදියට කීප පළකේ දෙනවා ඒක හින්දා අපි මේක කතා කරා මෙතන පද කීයක් දෙනවද ඒව ඔක්කොම ඊළඟට මේ යේවාපන කොටස මේ තියෙන්නේ මේ එතකොට මෙතන සිත් පහක් තියෙනවා අකුසල විප අ හේතුක අකුසල විපාක පංච විඥාන සිත් පහ ඊට පස්සේ මේවට මම දැන් වැඩි වෙලා යන්නේ මේවා ස්පර්ශය වේ ඒවා ඒ විදියටමයි තියෙන්නේ මේවත් අපි කතා කර කාය විඥාන ධාතු ස්පර්ශෙන් නුක යම් කායික ආසාතේ කායික වූ දුක්ඛේ ඒ විදියට අකුසලින්ද දුක්ඛේ කුසලනම් සුඛේ අපි ඒක දැක්කා මේක බලන්න සුඛසහගත කාය විඥානයත් එක්ක මේ ලියලා තියෙන්නේ දුක්ඛසහගත කාය විඥානයට ඊළඟට අකුසල විපාක මනෝ ධාතුව මේ මොකද්ද සිත මේක කියන්න පුළුවන් මේක බලලා කියන්න පුළුවන් මනෝ ධාතුවක් වෙන්න ඕන අකුසල විපාක මනෝ ධාතුවක් එතකොට පංචද්වාරය වජන සිතයි පටිච්ච සිද්දේකයි ඔව් මේකේ මේකේ කියනවාද මේකේ තියෙන උපේක්ෂා සහගත කියලා එතකොට මේක උපේක්ෂා සහගත සිතක් මනෝ ධාතුවට උපේක්ෂා සහගත අකුසලයෙන්නේ මොකද්ද උපේක්ෂා සහගත සම්පටිච්චන සිත නේද සම්පටිච්චන සිත අකුසල විපාක සහගත සම්පටිච්චන සිත උපේක්ෂා සහගත සම්පටිච්චන සිත දැන් මේක මේ සම්පටිච්චන සිත හිඳ ආරම්මන ඔක්කොම ටික දානවා රූපාරම්මන සද්දාරම්මන පොට්ටාරම්මන දක්වාම දාන්න පුළුවන් මොකද මේ සම්පටිච්චන සිතට අදාළව එනි ආරම්මන මේ ඕන එකකින් එන්න පුළුවන් ඊළඟට පස්සෝ හෝති වේදනා හෝති සංඥා මේ මේ තියෙන්නේ චෛතසික මේ ධර්මතා ටික අතරම චෛතසික රිපීට් වෙනවා ධර්මතා ටික තියෙන්නේ ඊට පස්සේ ඒවා පණ කොටස තියෙනවා මේක අපි අර ඉස්සෙල්ලා සිත කුසල සිත් විස්තර කරපු ආකාරයටම මේ සිතේ දෙන ධර්ම තමයි මෙතන දක්වලා තියෙන්නේ මේකේ කුසල විපාක සම්පටිජන සිත ලියපු තැන බලලා මේකේ බලා ගන්න ධර්මතා ටික කොහොමද ලියලා තියෙන්නේ කියලා මේකේ තියෙනවා පස්ස පංචකේ තියෙනවා ඊළඟට ඊට පස්සේ එනවා මාර්ගාංග ඒ විදියට ඉන්ද්‍රිය ධර්මපන්නාසක ධර්මම නෑ නේද මිස් පරෝසපන්නාසක ධර්ම ඔක්කොම එනවද කොයි නෑ මේ සිත්තේ එන්නේ මොනවද අපි දන්නවනේ මේ පළවෙනි අවුරුද්ද මේ අකුසල සිතනේ ඒක නිසා ඒව එන්නේ නැහනේ කොහොමද දැන් අපි දන්නවනේ උපේක්ෂා සහගත සම්පටිජන සිතේ යෙදෙන චෛතසික මොනවද කියලා අපි පළවෙනි අවුරුද්දෙම කරනවනේ නේද සම්ප්‍රයෝගණය සංග්‍රහණයේදී කරනවනේ අපි එහෙමයි ඒක පොඩ්ඩක් මතක් කරගන්න ළඟ පහත තියාගෙන බලන්න එතකොට මේකේ යෙදෙන චෛතසික මොනවද කියලා දැකලා ඒක ධර්මතාවලට හරවන්න ඕනේ. මොකද චෛතසික එකක් රිපීට් වෙනවා මේ පරෝපන්නාස ධර්මවල. මෙතන පරෝපන්නාස ධර්ම නැහැ. ඊට ගුණක් අඩුවෙන් තියෙන්නේ. මේ සිතේ දැන් අපි හිතුවොත් මං කියන්නේ මේ දැන් වේදනාව මෙතන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා. ඒ නිසා චෛතසික හැටියට මේ දෙකම එකයි. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවක් කීප පළක ඇති. චිත්ත ඒකාග්‍රතාවය එක තැනක තියෙන්නේ මෙතන මේ වේදනාව තව තැනක තියෙනවා වේදනා හෝති උපේක්ඛා හෝති උපේක්ඛා ඉන්ද්‍රියන් හෝති ওই විදිහට මේක මතක බලන්න පළවෙනි අවුරුද්දේ අපි සංග්‍රහණය සංප්‍රයෝග ණයේදී සිතේ දෙන චෛතසික මොනවද කියලා කරා ඊට පස්සේ අපි දන්නවා ඒවා අපි අර පළවෙනි කාමාවචර කුසල සිතේ පරෝපන්නාස ධර්ම 56 ලියද්දී අන්න ඒ ආකාරයට තෝරගන්න පස්ස වංචකේ මොනවද දෙන්නේ වේ ඉන්ද්‍රිය වේදියේ මේ සිතේ මොනවද දෙන්නේ බල විදියට මොනවද දෙන්නේ මග්ග විදියට මොනවද දෙන්නේ ඒ ඔක්කොම ටික බලලා සමහර ඒවා යදිනවා සමහර ඒවා යදින්නේ නැහැ මොකද මේ සිතේ ඉච්ඡරයි ඉදිසික නැති නිසා ඒ අනුව මෙතන කොච්චරද තියෙන්නේ කියලා බලා ගන්නවා කුසල විපාක මනෝ ධාතුවත් එක්ක බැලුවා නම් ඒකට සමානයි හැබැයි අදාළ තැන්වලදී වෙනස් කරන්න ඕනේ. පැහැදිලිද මහත්මිය? පැහැදිලි මිස්. එතකොට ওই විදියට
දැන් මේකේ දුකින්ද්‍රිය ආය විස්තර කරනවා දැන් මේ තියෙන්නේ ස්කන්ධයෝ සතර දෙනෙක් වෙති කියලා දැක්ක ගමන් අපි දන්න කොට්ටාස වාරය මේවා අපි බැලුවා ගිය සැරේ කලින් එතකොට ඔන්න අකුසල විපාක පංච විඥාන ඉවරයි ඊට පස්සේ සෝරි අකුසල විපාක මනෝ ධාතු තව අකුසල විපාක මනෝ ධාතුවක් තියෙනවනේ නේද අපිට සෝරි අකුසල විපාක මනෝ ධාතු අවසන්යි ඊට පස්සේ අපි දැන් ඉන්නේ අකුසල විපාක අව්‍යාකට මේ තියෙන්නේ මොන සිතද මේක උපේක්ෂා සාගත සිතක් මනෝ විඥාන ධාතුවක් අකුසල විපාකය උපේක්ෂා සාගත සම්තීන සිත උපේක්ෂා සම්තීන සිත උපේක්ෂා තියෙනවා මේක මනෝ ධාතුවක් නෙමෙයි මනෝ විඥාන ධාතුවක් එතකොට මේක උපේක්ෂා සාගත සම්තීන සිත ඒතර උපේක්ෂා සම්තීන සිතටත් මේ ආරම්භන ඔක්කොම ටික යෙදෙනවා රූප ආරම්භන ශබ්ද ආරම්භන ධම්ම ආරම්භන දක්වා ඊට පස්සේ මේ තියෙන ධර්මතා ටික මේව අමාරු නෑ මේක හරියට එක සිතක් කුසල විපාක සිත ලියන හැටි තේරුම් ගන්න පළවෙනි අවුරුද්ද කරපු චෛතසික ටික මතක් කරගන්න පළවෙනි සිත විතරයි මතක තියාගන්න ඕනේ පළවෙනි අවුරුද්ද කරපු චෛතසික ටික මතක තියෙන්න ඕනේ පරෝපන්නාස ධර්මයන් පළවෙනි කාමාවචර කුසල සිතට යෙදපු ආකාරය මතක තියෙන්න ඕනේ පස්ස පංචකයේ ඒ මාර්ගාංග ධානාංග කී කී අපි කතා කරන්නේ අන්නේ ටික මතක තියෙන්න ඕනේ ඒක විතරයි පාඩම් කරගන්න ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ චත්තාරෝ. මේක තමයි අපි දැන් කතා කරපු එක. අපි ඉස්සෙල්ල බැලුවේ පාළි පැත්ත. මේකේ මේ තියෙන්නේ කොට්ටාස වාරය. ඊළඟට පළවෙනි කොටසක් යනවා ක්‍රියා මනෝ ධාතු. දැන් අපි විපාක සිත් ටික ඉවර කරා. දැන් ක්‍රියාසිත වලට එන්නේ ක්‍රියාසිත ක්‍රියා මනෝධාතු කියලා කියන්නේ මොකද්ද දැන් ක්‍රියාසිත පටන් ක්‍රියා මනෝධාතු කිව්වම මේ සිත මොකද්ද දැන් ක්‍රියාසිත ලියන ආකාරය බලන්න යමක් අරමුණු කොට නොම කුසල් වූ අකුසල් නො වූ මේක පාළි පැත්තත් බලන්න අරනේ ඊයේ අර මහත්මයාත් කිව්වා මේව කුසලා ना कुसला नच कम्म विपाका कुसलात नोवन नेव कुसला ना कुसला नच कम्म विपाका कुसलात नोवन विपाकात नोवन की अन्नी क्रिया सित्वेन्न ओन इतोड़ मेक उपेक्षा सहागताई रूपारम्मनम्वा पोट्टाब्बारम्मनम्वा उक्को में आनवा इतोड़ मे सित मुकाद यानी पुलवांद क्रिया सिता पंचद्वार वज्र सीत नहीं उपेक्षा सहगताई आरंभ ने पहेम्म इन पुड़वांग इतोड़ मेक पंचद्वार वर्जन सीत इतोड़ एक लियन आकार बलन मेक मनोधातु कीला तीनो एक ही तदा अपि दानी पंचद्वार वर्जन सीत कीला नतनां देखा तीनो ने उपेक्षा सहगत මනෝද්වාරවදෙන සිතක් තියෙනුනේ මනෝද්වාරවදෙන සිත මනෝ ධාතු නෙවෙයි මනෝ විඥාන ධාතු මේ වචන වලින් අපිට හොයාගන්න පුළුවන් මේ සිත මොකද්ද කියලා මේ වචනම ලියන්න වෙනවා මේ සිත ලියනකොට මේ ධම්මසංගණියේ චිත්තෝත්පාද කාණ්ඩේ මේ පංචද්වාරවදෙන සිත ඒ විදිහට නෙමෙයි කියන්නේ මනෝ ධාතු මනෝ විඥාන ධාතු ඒ ආකාරයට තමයි කියන්නේ ඒවා දකින්න ඊට පස්සේ ස්පර්ශය විස්තර කරනකොට අපි දැක්ක මනෝ සම්පස්යෙන් උපන් පස්සේ මනෝ සම්පස්සජා වේදනා ඒ විදිහට තමයි විස්තර කරන්නේ එක්ක මනෝ ධාතු සම්පස්සදා වේදනා එතකොට මේ ඒ රටාව ඒ ස්ටයිල් එක ඉගෙන ගන්න ඒ විදිහට තමයි ඉගෙන ගන්න මේක අපිට පෙනුනම පේනවා මේක ක්‍රියාසිත මනෝ ධාතුවක් උපේක්ෂා සාගත සිතක් ආරම්භන ඔක්කොටම යෙදෙන එතකොට මේක පංචද්වාර වජන සිත මේ තියෙන්නේ ඒකේ දෙන චෛතසික ටික ධර්මතාව වලට හරවලා ඊට පස්සේ ක්‍රියා මනෝ විඥාන ධාතු ක්‍රියා මනෝ විඥාන ධාතු මොකද්ද සෝමනස සාගතයක් මනෝද්වාර අජ්ජන සෝමනස
සාගතයා එක සිතයි තියෙන්නේ මේ ක්‍රියා සිත් තුනයිනේ තියෙන්නේ මේ අහේතුක ගොඩේ මනෝවි මනෝද්‍රව වර්ජන සිත් मनोविज्ञान धातु उत्पादन रूपारम्भन धम्मारम्भन आरम्भन उक्कुमटिक मनोविज्ञान धातु එතකොට මේක හසිත උත්පාදේ කියලා අර විදිහටම ධර්මතා හොයන්න ඕනේ. ඊළඟට තියෙන උපේක්ෂා සහගත ක්‍රියා මනෝ ධාතුව. ඔන්න මේක තමයි අර ඔබතුමී ඉස්සෙල්ලා කියපු මනෝ මනෝද්වාර වර්ජණය. ක්‍රියාසිත උපේක්ෂා සහ අමේ ක්‍රියා මනෝ ධාතුව. එතකොට पंचद्वार सिताई में क्रिया सिद्धि पंचद्वार सिताई में मनोद्वारा वर्जन सिताई मनोद्वारा අපි පාලි පැත්ත පොඩ්ඩක් බලමුද? ඔව් පොඩ්ඩක් බලමු. ඒක තමයි 567 බලමු. 575. ධාතු කියලා තමයි මෙතනක් තියෙන්නේ. මේ සමේ මනෝ ධාතු පොඩ්ඩක් බලමු මෙතන පොඩ්ඩක්. මේක මනෝ විඤ්ඤාණ ධාතු සෝමනස්ස සාගත 567 කියන ක්‍රියා මනෝ ධාතු කියලා නේද? 575 නේද? 575 තමයි අපි 575 उपेक्षा सहगत मनोविज्ञान धातु क्रियासिता එතකොට මේති බලන්න මේක යෙදෙන ධර්මතා ටික තමයි මෙතන තියෙන්නේ මේ ලියන ආකාරය මේ විදියයි එතකොට ඊට පස්සේ අපිට දැන් ක්‍රියා මනෝවිඤ්ඤා මේ ඔක්කොම ටික අවසానයි දැන් අපිට එන්නේ කාමාවචර ක්‍රියා කාමාවචර ක්‍රියා සිත් තියෙනවා 8ක් 8ක් මේක බලන්න මේ තියෙන විදිය යම් කලක රූපාලම්බණය යම කර්මණු කර ක්‍රියා මාත්‍ර වූ මේ සිත් එන්නේ රහතන් වහන්සේට क्रिया मात्र वु नम कुशल वु अकुशल नो वु नोद कम्म विपाक वु सोमनस्स सहगत ज्ञान संप्रयुक्त में तीन असंकारिक सित मेक मनोविज्ञान धातु सितक एक ही तम मिथन तीन धर्मता अभी दान मे कुशल क्रिया सिते तीन धर्मता उच्चर दिखेल ये अणु मेव पुरोगा पलवनी कामावचर कुशल सितक संसंधने मेव पूर्वाण पूर्व ඊළඟට මේ ටික ඔක්කොම එකට ලියලා තියෙන මෙතන සිත් හතක් තියෙනවා දැන් ක්‍රියාසිත් අටෙන් පළවෙනි එක ඉස්සෙල්ලා කිව්වා දැන් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාර ඊළඟට සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාර සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාර ඊට පස්සේ උපේක්ෂා හතර මේ තියෙන්නේ මේ සෝමනස්ස හතර ඉස්සෙල්ලා එකයි මේ තුනයි දැන් උපේක්ෂා හතර මෙතන සිත් හතක් ගැන කියනවා මේ ඔක්කොම පෙය්‍යාලමෙන් දක්වලා තියෙන්නේ ඉරිපස් මේ ධර්මය ගැන මෙතන විස්තර කරනවා මේ පෙය්‍යාලම් වලත් ඒ ධර්මතා එන්න ඕන මේ පෙය්‍යාලම් වල උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතේ යෙදෙන අසංකාරික සිතේ යෙදෙන ධර්මතා ටික ලියන්න ඕන අවසාන එක තමයි මේ පුරවලා තියෙන්නේ උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත සිත උපදනේ වේද ඒ සමයේ පස්සේ වේ අවික්කේප වේ මේ ධර්මයේ අව්‍යාකෘතියෝය මේ වයි කියනවා මේ යේවපන මෙතෙන්ට එනවා ඒ විදිහට විස්තර කරනවා. එතකොට දැන් අපි කාමාවචර ක්‍රියාසිත නමේම අවසానයි. ඊළඟට තියෙන්නේ රූපාවචර ක්‍රියාසිත කීයද පහක් වෙනවානේ.
මේ රූපාවචර ක්‍රියාසිට බලන්න මෙතන යෙදෙන වචන බලන්න අර මහත්මයා කියවනේ කටපාඩම් කරන්න ඕනේද කියලා නෑ කටපාඩම් කරන්න ඕනේ නෑ මේ රූපාවචර ක්‍රියා ඒ කියන්නේ රහතන් වහන්සේලා රූප ධාන වඩනකොට ඇති වෙන කුසල් සිතට අපි කියන්නේ ක්‍රියාසිත කියලා හේතුව ඒ කුසලයක් නෙමෙයි කුසල් වූ කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි විපාකත් නෙමෙයි මොකටද මේ වඩන්නේ ඉහාත්ම සුඛ විහරණේ ඇති ඒ කියන්නේ දික්තදම සුඛ විහරණය සඳහා විහාත්ම සුඛ විහරණය ඇති මෙන්න මේ වචනේ වැදගත් රූපාවතර ධානයේ වඩාද රූපාවචර කුසලයේ වඩන්නේ රහතන් වහන්සේින්ද ඒකට කියන්නේ ක්‍රියා කියලා මොකද කුසල් වෙන්නෙත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ විපාක වෙන්නෙත් නැහැ වඩන්නේ ඇයි දික්තදම සුඛ විහරණය සඳහා අනිත් එක ඔක්කොම එකයි අපි රූපාවචර කුසල සිටි ආකාරයටම තමයි මේ ලියලා තියෙන්නේ ඊළඟට මේ තියෙන්නේ द्वितीय ध्यान तृतीय चतुर्थ मित्र ध्यान නමේම කියලා තියෙනවා. දැන් රූපාවචර සිත් මෙතන තියෙනවා හතරක් මෙතන තියෙනවා එකක්. ඇතර මෙතන හතරයි කිව්වට ක්‍රම දෙකෙන්ම තියෙනවා අටක්. චතුක්ක පංචක දෙකෙන්ම. ඊළඟට අරූපාවචර ක්‍රියා එතනක් තියෙන්නේ ආකාරයටමයි ක්‍රියා මාත්‍ර වූ නොමකුසල් වූ අකුසල් නො වූ නොද කර්ම විපාක වූ මේවා පාළි පැත්ත ඉගෙන ගන්න. නව විපාක න විපාක ඒ විදිහට ඉගෙන ගන්න ඊළඟට ඉහාත්ම සුඛ විහරණ ඇති දැන් මේ තියෙන්නේ රූප සංඥාවන්ගේ ඉක්ම යෑමෙන් පටික සංඥාවන්ගේ අස්තංගමේ නානත් සංඥාවේ නොමෙනී කිරීමෙන් අපි දැක්ක ආකාසානංචායතන කුසල සිත ලියන්නේ මේ ආකාරයටමයි මේ වචන ඒ විදිහට මේ දෙනවා ආකාසානංචායතන සහගත වූ සුඛයාගේද ප්‍රහාණේ මේක උපේක්ෂා සහගතයි චතුර්ථ ධානයේ විතරයි මෙතෙන්ට එන්නේ මතක තියාගන්න අරූප වලට අර ධාන නමේ මේ දෙන්නේ නැහැ චතුර්ථ ධානයේ පමණයි යෙදෙන්නේ චතුර්ථ ධාන දෙකක් යෙදෙනවා චතුක්ක පංචක ක්‍රමයේ පස්සේ වේ අවික්කේප වේ අපි පොඩ්ඩක් මේ ඉහාත්ම සුඛ විහරණය කියන එක පාළි පැත්තෙත් කොයි ආකාරද ලියලා තියෙන්නේ කියලා බලමු ditta dhamma sukha viharana sukha vihara kriya neva kusala ना कुसला ना नच काम विपाक मैं मे वचन टीके रूप संज्ञान समतिक पटिक संज्ञा अत्तंग नानात्ति संज्ञा अमनसिकारो नोमेने ही क्रीमे मुकट इन्ने आकाशानंचायतन सागत सुकस सुकस आकाशानायतन सागत सुकस्सा पहाना सुकया नतिव एतकोट චතුත්ථ ධානය මේ තමයි ආකාසානංචායතන ක්‍රියාසිතේ දෙන්නේ රහතන් වහන්සේලා අරූපාවචර ධාන වඩනකොට ලියන ආකාරය ක්‍රියාසිත ලියන ආකාරය උත්පාද කාණ්ඩයේ අවසානයි දැන් අපිට පොඩි වෙලාවක් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නැත්නම් කීපයක් අපි පොඩ්ඩක් ප්‍රශ්න කොහොමද යෙදෙන්නේ කියලා බලමු වචනයක් දෙකක් කොයි ආකාරයටද යම් ගැටලුවක් අපහැදිලි තැනක් තියනවාද මහත්මිට එකතු කළ යුතු කරුණක් තියනවාද ධර්ම කරුණක් මෙසර මේ මහා ක්‍රියා ටික කියනකොට මේ එතන අව්‍යාකට මූල කියන එක අන්තිමට සඳහන් කරලා තිබ්බ නේද විශේෂයෙන් දෙයන්නම් මෙතන නේද මෙතනද මහත්මයා හරි හරි ඔව් එතන අව්‍යාකුත අව්‍යාකත මූල කියලා සඳහන් කරනවා ඒක මම හිතන්නේ අනිත්‍යවට වඩා කුසල අකුසල සිත් වලට වඩා මෙතන මේ මේ තියෙන්නේ අලෝභ සංඛ්‍යාත අව්‍යාකත මූල අදෝස සංඛ්‍යාත අව්‍යාකත මූල එතකොට අපි දන්නවා අව්‍යාකත මූල තුන අලෝභ අදෝස අමෝහ තුනම යෙදෙනවා එතකොට මේවා අව්‍යාකත මූල කුසල මූල නෙවෙයි අකුසල මූලත් නෙවෙයි කුසල මූල වෙන්නේ නැහැ මොකද මේවා අව්‍යාකත ධර්ම ක්‍රියා මාත්‍ර රහතන් වහන්සේලාට එතකොට අව්‍යාකත මූලයේ දෙන මේක ඇත්තටම මහත් බොහොම පිං මේක අපි සඳ මේක අලුතෙන් මේ සිතට දාපු මේ ක්‍රියා සිතට රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් වලට දාන දාපු කොටසක් ඇතුල් කරපු කොටසක් මොකද අපි සාමාන්‍යයෙන් දැක්කේ මේ ධර්මයේ අව්‍යාකතය මේ ද ඊට පස්සේ යේවාපන ටික දාලා මේ ධර්මයේ අව්‍යාකතය ඔය මෙතන අලුතෙන් ඇතුල් කරලා තියෙනවා अवसान सीतने
උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සිතින්ද අමෝහය නැහැ. හැබැයි මේ ආර්ය සිතක් කියන්න කිව්වා නම් අපිට ඥාන සම්ප්‍රයුක්ත සිතක් විස්තර කරන්න ඕන නම් මේක මේ ආකාරයටම මේ අමෝහ සංඛ්‍යාත අව්‍යක්ත මූලය කියලා කියන්න වෙනවා. බොහොම පිං. එතකොට අපි එහෙමනම් මේ ප්‍රශ්නයක් දෙකක් බලමු. මල්ලඟ තියෙනවා 2018 ප්‍රශ්න පත්‍රයක්. ඒක පොඩ්ඩක් බලමුද? ඔව් 2018 පළවෙනි පත්‍රයේ ධම්මසංගණී මේකේ තියෙන්නේ බොහෝ දුරට තියෙන්නේ ත්‍රික විදියට දෙවැනි කොටස තමයි ධම්මසංගණී දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තමයි මෙන්න මෙහෙම තියෙනවා චිත්ත උත්පාද කාණ්ඩේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ දෙක ප්‍රශ්නය චිත්ත උත්පාද කාණ්ඩේ අටවන කාමාවචර සිත පැහැදිලි කරන්න පුළුවන්ද අටවන කාමාවචර සිත ඉස්සෙල්ලාම අපි අටවන කාමාවචර සිත මොකක්ද කියලා හඳුනා ගන්න ඕන නම් කරන්න පුළුවන් ද මහත්මියෙකුට මහත්මියෙකුට කුසල සිත කියලා නෑ අකුසල සිත කියලා නෑ එතකොට චිත්ත උත්පාද කාණ්ඩේ අටවන කාමාවචර සිත. අපි දන්නවා ලෝභ කාමාවචර සිත් 54ක් තියෙනවනේ නේද? කාමාවචර සිත් 54න් අටවන කාමාවචර සිත කිව්වම ලෝභ එක ගන්නත් පුළුවන්. කුසල සිත ගන්නත් පුළුවන්. ඔව් ඇත්තටම නම් මෙතන කියනවා ඇත්තේ කුසල සිත වෙන්න ඇති. හැබැයි කුසල සිත කියලා නෑ. අපි පොතේ බලමු අටවෙනි සිත වෙනුවට අටවෙනි විදියට විස්තර කරන්නේ මොන සිතද කියලා කුසල සිත නේද කුසල් වලින් නේ අපි පටන් ගත්තේ කතමේ ධම්මා කුසල. එතකොට පිටුව කියන්නම් 72 වෙනි පිටුව 72 වෙනි පිටුවේ 159 ඡේදය. ඇත්තටම කිව්වොත් මෙතන චිත්ත උත්පාද කාණ්ඩේ අටවන කාමාවචර කුසල සිත කියලා කියන්න ඕනේ නැත්නම් මේක පැහැදිලි නෑ. හැබැයි මේ මේකේ ධම්මසංගණියේ විස්තර කරපු ආකාරයට කතමේ ධම්මා කුසලා ඊට පස්සේ තමයි අකුසල සිත් එන්නේ. ඒ නිසා අපිට මේක හිතන්න පුළුවන් අටවෙනි කාමාවචර කුසල් සිත. එතකොට 159 වෙනි ඡේදයේ තියෙන්නේ ඒක 7 වෙනි සිතට සමානයි. ඈ 7 වෙනි සිතට සමානයි නේද? 7 වෙනි සිතට සමානයි. දැන් මේ 159 ඡේදයේ මොකුත් ලියලා නැහැ. බොහොම සුළුෙන් තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන 7 වෙනි සිත. 7 වෙනි සිත තියෙන තැන 157. එතකොට ඒක වෙනස් වෙන්නේ අසංකාරික විතරයි. අසංකාරික වුණාම අපි දන්නවා කුසල් පැත්තේ තීන මිද්දේ දෙන්නේ නැහැ. ඒ නිසා ධර්මතාත් එකමයි. මේකේ ධර්මතාය දෙනවා ධර්ම 48ක්. පළවෙනි සිතත් එක්ක සංසන්දනය කරලා මේක ඉගෙන ගන්න ඕන. එතකොට 40 දැන් මේ 157 ඡේදය යස්මින් මේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති. මම මේ කතා කරන්නේ 7 වෙනි සිත. ඒ 98 වෙනි සිත ලියන්න. උපේක්ෂා සාගතං ඥාන විප්පයුක්තං. රූපාරම්මණං වා සද්දාරම්මණං ගන්ධාරම්මණ රසාරම්මණ පුට්ටබ්බාරම්මණ ධම්මාරම්මණ ආරම්මණ මේ ඔක්කොම වලින් එකක්. යං යං වා පනාරබ්බ තස්මින් සමේ. උන මෙතන ඉඳන් තමයි ධර්මතාව විස්තර වෙන්නේ. පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති. විචක්ක හෝති විචාර හෝති ප්‍රීති නෑ සුඛ නෑ සුඛ වෙනුවට උපේක්ෂා තියෙනවා චිත්තේ ඒකාග්‍රතා හෝති. පැහැදිලිද? පැහැදිලි. ඊළඟට සද්දා ඉන්ද්‍රියම් විරිය ඉන්ද්‍රියම් සති ඉන්ද්‍රියම් සමාධි ඉන්ද්‍රියම් ප්‍රඥා ඉන්ද්‍රිය නෑ හේතුව මේක ඥාන විප්‍රයුක්තයි. මන ඉන්ද්‍රියම් පෙක්කා ඉන්ද්‍රියම් ජීවිතේන්ද්‍රියම් හෝති. පළවෙනි සිතෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ සම්මා දිට්ඨි නැහැ. ප්‍රඥාව නැති නිසා සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. බල විදියට ප්‍රඥා බලය නැහැ. ශ්‍රද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං. හිරි බලං උත්තප්පම් බලං. ඊළඟට අලෝභ හෝති අදෝස හෝති අමෝහය නැහැ. ඊළඟට අනබිජ්ජා හෝති අව්‍යාපාද හෝති. හිරි හෝති ඔත්තප්ප හෝති
काय पसद्धि ए टिक तीन 12 सति होति संपदञ्जे न संपदञ्जे न समतो होति विदर्शनाव न पग्गा होति अविक्केप होति इतर मे विधियट गियाम අපිට 56න් 10ක් අඩු කරලා ඒ වෙනුවට දෙකක් වෙනුවට එකතු කරන්න ඕන උපේක්ඛා ඉන්ද්‍රිය. ඇත්තටම නැති වෙන්නේ ධානාංග වල ප්‍රීතිය සුඛය නැහැ, මාර්ගාංග වල සම්මා දිට්ඨිය නැහැ, ඉන්ද්‍රිය වල ප්‍රඥාව නැහැ, සෝමනස් ඉන්ද්‍රිය නැහැ. ඒ වෙනුවට උපේක්ෂා ඉන්ද්‍රිය තියෙනවා. ධානාංගත් ප්‍රීතිය සුඛය නැහැ, උපේක්ෂාව තියෙනවා. ඒතර දෙකක් අඩු වෙලා එකක් එකතු වෙනවා. ඉන්ද්‍රිය වලත් සෝමනස් ඉන්ද්‍රිය නැහැ, උපේක්ෂා ඉන්ද්‍රිය තියෙනවා. බල වල ප්‍රඥා බල නැහැ. ඉලන්ට අමෝහය නැ සම්මා දිට්ඨිය නැ සම්පජඤ්ඤය නැ විදර්ශනාව නැ මේ නැති කොටස් 10ක් තියෙනවා අතුල් වෙන්නේ අර සුක්ඛ වෙනුවට උපේක්ෂායි සෝමනස් වෙනුවට උපේක්ෂායි දෙකක් අතුල් වෙනකොට 56න් 10ක් ගිහිල්ලා වෙනවා 48ක් ධර්මතා තියෙනවා මේ විදියම තමයි මේ 7 වෙනි සිත මේ විදියම තමයි 8 වෙනි සිත කෙටියෙන් විස්තර කර පැහැදිලිද පැහැදිලි වුණාද මහත් මහත්මීන් මේක ඉවාපන ධර්මන ඒවාපන ධර්ම ටිකක් කියවනේ ඒවාපන ධර්ම ටිකක් ලියන්න ඕ ඒවාපන ධර්මයේ ආකාරයට බලලා ලියන්න. එතකොට ඒකේ තව තියෙන ප්‍රශ්නයක් ලැබුවොත් චිත්ත උත්පාද කාණ්ඩයේ අසුරින් අෂ්ටමහා විපාක පිළිබඳ හැඳින්වීමක් කරන්න. දැන් මේ අපි අද කරපු කොටසක් නේ අෂ්ටමහා විපාක. විපාක කොටසේ මේ ක්‍රියා නේද? මේ ඡේදය කියන්න පුළුවන්ද මහත්මීකට? පිටුවයි ඡේදයයි කියන්න පුළුවන්ද? කියන්න. පොතෙන් බලලා හරි කමන්නේ කිය. මේ අහන්නේ චිත්ත උත්පාද කාණ්ඩය අතුරින් අෂ්ටමහා විපාක. ඒක විපාක කොටස වෙන්න ඕන. 204 පිටුවේ 499 ඡේදය. ප්‍රියන්ති මිස්? ආ එහෙනම් පින් ඔබතුමියට පින් 499 නේද? 499. අදට විපාක අවසන් වුණේ අපි මේ 499. මේති මෙන්න අෂ්ටමහා විපාක. මේ බලන්න මේ වචන මේ පොතේ තියෙන වචනම තමයි ප්‍රශ්න වලට අහන්නේ මේ පොත පරිහරණය කරනවාද කියලා තමයි බලන්නේ මේ පොත් පරිහරණයම කරන්න ඕන එක සැරයක් නෙමෙයි කීප සැරයක් පරිහරණය කරන්න ඕන දැන් මේ විපාක සිත් අටව මෙතන තියෙනවා දැන් මේවා ලියන්නේ කොහොමද යම් කලෙක කාමාවචර පළවෙනි විපාක සිත් ලියන්න පුළුවන් යම් කලෙක කාමාව කුෂර කර්මයේ කළ බැවින් රැස් කළ බැවින් මේ වචන එන්නම ඕන කුසල කර්මයේ කළ බැවින් රැස් කළ බැ රූපාලම්මණය වේවයි මෙතන පෙය්‍යාලම් පුරවන්න ශ්‍රද්ධාලම්මන ඒ ඔක්කොම ටික දාලා ධම්මාලන්නේ වේවයි යමක් යමක් කරමුණු කොට ඔන්න සිත ලියනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත විපාක මනෝවිඥාන ධාතු උපදනේ මේක අසංකාරික සිත ඊට පස්සේ ඥාන සම්ප්‍රයුක්ත සංකාර සහිතව ඊළාට ඥාන විප්‍රයුක්ත වූ මේ ඔක්කොම මනෝවිඥාන ධාතු සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සසංකාර උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත මේ අවසාන සිත තමයි මේ තියෙන ඥාන විප්‍රයුක්ත සසංකාර මේ 8 වෙනි සිත විපාක මනෝවිඥාන ධාතු උපදිනේ වේදේ සමේ ස්පර්ශේ වේ අවික්කේප වේ මේක හැබැයි දැන් මේක 8 පැහැදිලි කරන්න කිව්වම එක සිතක් ලියන්න හරියටම පළවෙනි සිත ලියන්න පළවෙනි සිත කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත විපාක මනෝවිඥාන ධාතු උපදිනේ වේද කියලා මේවා පෙය්‍යාලම් පුරවන්න ඕන පුරවලා එකකින් පුරවලා ඊට පස්සේ අනිත් ඒවා කියන්න පුළුවන් මේ ආකාරයටම මේ විදියටම පෙය්‍යාලම් දාලා ලියන්න පුළුවන් සංස්කාර සහිතව ඊට පස්සේ ඒ හතර ලියලා උපේක්ෂා හතර ලියන්න පුළුවන් මේවා තමයි අෂ්ටමහා විපාක සිත් කියලා ඊට පස්සේ ඊට වැඩිය මං හිතන්නේ ලියන්න හම්බෙන්නේ නැහැ මේවයි තියෙන ධර්මතා විස්තර කරන්න පස්සේ මොනවද වේදනා මොනවද කියලා හැබැයි මේවයි කියන්න කෙටියෙන් කිව්වොත් හොඳයි මෙතන පළවෙනි හතර සෝමනස්ස සහගතයි එතකොට වේදනාව සෝමනස්ස සහගතයි ඉතිරි හතර ඒ කියන්නේ 5 6 7 8 උපේක්ෂා සහගත වේදනාව තියෙන්නේ ඊළඟට පළවෙනි දෙක ඥාන සම්ප්‍රයුක්තයි ඊට පස්සේ 3 5යි 6යි ඥාන සම්ප්‍රයුක්තයි අනිත් හතර ඥාන විප්‍රයුක්තයි ඒ විදිහට ටිකක් පැහැදිලි කරත් හොඳයි මේක කියන්නේ අෂ්ටමහා විපාක පිළිබඳ හැඳින්වීමක් කරන්න එක සිතක් ලියලා ඒ අනුව අනිත් සිත හතත්
මේ වෙනවයි කියලා මේ එක එක වෙනස්කම් කියන්නේ පළවෙනි සිත ඥාන සම්ප්‍රයුක්තයි සෝමනස්ස සහගතයි ඒ ටික ලියන්න පුළුවන් ඊළඟට දෙවෙනි සිත අසංකාරිකයි පළවෙනි සිත දෙවෙනි සිත සසංකාරිකයි හැබැයි ධර්මතාවය දෙන්නේ එකම සංඛ්‍යාව ඊළඟට 3යි 4යි ගැන ලියන්න ඥාන විප්‍රයුක්ත 2යි ඊළඟට උපේක්ෂා සහගත 4ේ මුල 2 ඥාන සම්ප්‍රයුක්තයි ඊළඟ 2 ඥාන විප්‍රයුක්තයි කියලා යම් විස්තරයක් ලියන්න මේක කියන ආකාරයට අෂ්ටමහා විපාක වලින් හැඳින්වීමක් කරන්න කුසලය කරපු බැවින් රසකල බැවින් එන විපාකය තමයි මේ කියන එකත් සඳහන් කරන්න වෙනවා මේක කියන්නේ චිත්තෝත්පාද කාණ්ඩේ අසුරෙන් එතකොට අපි මේ විදිහට තමයි විස්තර කරන්න වෙන්නේ ඊළඟට තව ඒ පත්‍රයේම අවසාන ප්‍රශ්නේ 7 චිත්තෝත්පාද කාණ්ඩේ ශුන්්‍යත වාරයේ සැකවින් දක්වන්න ශුන්්‍යත වාරය අපි පළවෙනි සිතේ බලමු ශුන්්‍යත වාරය හොඳින් විස්තර කරා ඒකේ ඡේදය මට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මහත්මිය 121 ඡේදයේද පිටුව 61 හරිද විනිත මහත්මිය හරිද මං වෙනත් මහත්මියක් කියනවද හරිද කියලා संज्ञापने उद्दिष्ट धर्म निर्देश चित्तांग विसिन उपदना परोपन्नास धर्म्यान सत्तपुद्गल भाव शून्यव मेन मेक वेदगत සත්පුද්ගලාදී භාව ශුන්්‍යව ධර්මතාදී වෙවින් කියන ලද හේයින් මේ ශුන්්‍යත වාරය වෙයි මේකේ සත්‍යෙක් පුද්ගලයෙක් නෑ මේවා ධර්මතා පමණයි කියලා මේ දකින්න තමයි මේ ශුන්්‍යත වාරය විශේෂයෙන්ම ශුන්්‍යතාවය ප්‍රකට කරන්න තමයි ශුන්්‍යත වාරය ඉදිරිපත් කළා තියෙන්නේ ඒකින්ද මේකේ මේ සංඥාපනයේ තියෙන කොටසක් කියවලා එතනින් ගන්න පුළුවන් අවශ්‍ය එකකුත් අරගෙන ඊට පස්සේ මේ 121 ඡේදය විස්තර කරන්න පුළුවන්. එතකොට 132 21 කියනවා ධර්මයෝ වෙති. ස්කන්ධයෝ වෙති. ආයතනයෝ වෙති. ධාතු වෙති. ආහාරයෝ වෙති. ওই විදිහට තමයි කියන්නේ සංඛ්‍යාත්මකව දෙන්නෙත් නෑ. මේක ශුන්්‍යත වාරේ නිකම්ම ධර්ම විදියට විතරයි ධම්මා හොන්ති. මේ ධර්මයෝ කියලාම තමයි කියන්නේ. සත්‍යෙක් පුද්ගලයෙක් නෑ ධර්මතාවන් ටිකක ඉපදීම පමණයි සිතක් උපදිනවා කියන්නේ කියන එක ප්‍රකට කරන්න තමයි මේ ශුන්්‍යත වාරය දක්වලා තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ හතර අපිට කියන්න ස්කන්ධ යෝ වෙති කියලා තියෙනවා. ඒ ස්කන්ධ හතර ආයතනෝ වෙති ධාතු වෙති ওই විදිහට මේ ටික විස්තර කරන්න වෙනවා. ඊට පස්සේ 2017 ත් අපි එකක් දෙකක් බලමු. අපිට ප්‍රමාදද මේ 7යි කාලයි වෙලාව මම ටිකක් ඉක්මනට කියන්නම් මේ 2017 පළවෙනි ප්‍රශ්නේ ධම්මසංගණිය හැදෑරීමේ වැදගත්කම සාකච්ඡා කරන්න. ඒක ධම්මසංගණියේ අර මුලින්ම කියපු ස්ට්‍රක්චර් එක බලන්න වෙනවා කොටස් 4. ඊට පස්සේ මේකෙන් පරමාර්ථ ධර්ම සියල්ලම ආවරණය වෙන ආකාරය ඒ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් විස්තර කරන්න ඕන මාතිකා පදභාජනීය ඒ ඔක්කොම ටික දාලා චිත්තෝත්පාද කාණ්ඩය ඊට පස්සේ ශුන්්‍යත වාරයේ ඒ වාර ටික ඔක්කොම තුනම කියන්න වෙනවා ඒ විස්තර කරලා ඒකේ වැදගත්කම මෙතන පරමාර්ථ ධර්ම සියල්ලම ඊළඟට රූප කාණ්ඩය ගැනත් කියන්න ඕනේ මොකද මේක ධම්මසංගණිය හැදෑරීමේ වැදගත්කම ඊට පස්සේ අට කතා කාණ්ඩය නික්කේප කාණ්ඩය ඒ සම්පූර්ණ කෙටි විස්තරයක් සම්පූර්ණ විස්තරයක් දෙන්න ඕන ඊළඟට කියනවා දෙවනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි එක චිත්තෝත්පාද කාණ්ඩේ රූපාවචර කුසල සිතට අදාළ චතුස්සෝ පටිපදා විස්තර කරන්න. මේ මොකද්ද කියන්නේ? දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා. පටිපදා හතර. එතකොට අපි දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා කියනක අපි තාමත්ම අට කතාවෙනුත් අරගෙන පැහැදිලි කරා. දුක්ඛ කියන්නේ කොහොමද? පටිපදාව
විස්තර කරන්නේ මොන ආකාරයටද කියන එක පැහැදිලි කර. එතකොට ඒකේ එකිනෙක එකිනෙක පටිපදා හතරම විස්තර කරන්න ඕනේ. තතස්සෝ පටිපදා. පටිපදාව දුෂ්කර වෙන එකයි අභිඥාව කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව ඉක්මනින් ලැබෙනවද පහු වෙලා ලැබෙනවද කියන එක ඒ ටික අපි එදා කතා කර ඒ ටික විස්තර කරන්න අට කතායේ ඒ නැවත නැවත ඒව අහන්න අහලා ඒ බලන්න ඕන කොහොමද කියලා. ඊළඟට මෙතන බලන්න ධම්ම තුන්වෙනි ප්‍රශ්නේ ධම්ම සංගණී ප්‍රකරණේ අරූපාවචර කුසල සිත ඉදිරිපත් කරන ආකාරය දක්වන්න. අරූපාවචර කුසල සිත ඒක කීයේද කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද මහත්මියෙකුට? මහත්මියෙකුට පිටුව 120 පිටුව 121 ඡේදය 265 ඒක හතරක් තියෙනවා ආකාසානංචාන්තෙමින්. දැන් මේක කියන්නේ අරූපාවචර කුසල සිත කිව්වම එතකොට අරූපාවචර කුසල සිත හතරක් ගැන කියන්න වෙනවා කෙටියෙන්. ඊට පස්සේ එක සිතක් හරියට කියලා අනිත් සිත්වල පෙයලන් දාලා කියන්න වෙනස් වෙන තැන් 265 66 67 68. ඊළඟට මේ හතරවෙනි එක චිත්ත උත්පාද කාණ්ඩේ ලෝකෝත්තර සිත්තර අදාළ වීසති මහා ණය නම් කරන්න. බොහොම පහසුයිනේ. හැබැයි මතක තියාගන්න ඕන 20ම. ධානයේ ලබාද මාර්ගයේ ලබාද ඒ ආකාරයට දිගටම තියෙනවා සතිපට්ඨානය සම්ප්‍රදාන ඔය විදිහට 20ක් තියෙනවා. ඒ විස්තර ඒ 20ම ලියන්න ඕන. ඒක එකක් ලියලා කුසල සිත්තර දාලා ඊට පස්සේ ධානයේ වඩා කියන එකකින් කුසල සිත්ත ලියලා 154 පිට 358 ඡේදේ 154 පිටුව. අපෝ පිංගෝ 154 පිටුව 358 ඡේදය. මේක දැන් මේ මේක කොහොමද සිතට ඇතුල් වෙන ඇතුල් කරන ආකාරයක් ලිව්වනම් වඩාත් හොඳයි. එතකොට ලෝකෝත්තර ධානයේ වඩාද කියන කුසල සිත ලියලා ඊට පස්සේ ලියනවා මේ ධානයේ වඩාද කියන තැන ඒ වෙනුවට මෙන්න මේ 19 තියදෙනවායි කියලා. එතකොට 20යි. වීසති මහණා එළියලා ඊට පස්සේ ලියන්න පුළුවන් ඒක කුසල සිතේ යෙදෙන ආකාරය කියලා පෙය්‍යාලමකින් අර පළවෙනි ලෝකෝත්තර කුසල සිත කෙටියෙන් ලියන ඡේද 4කින් විතර. ඡේද කියන්නේ පේලි 4කින් විතර. ඊට පස්සේ තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ ද්වා දස ද්වා යතනා හොಂತಿ චිත්තෝත්පාද කාණ්ඩේ අසුරින් පැහැදිලි කරා. මේ මොකක්ද මේ කතා කරන්නේ? චත්තාරෝ කන්දා හොಂತಿ ද්වායන්තනානි හොಂತಿ සමාන කොට්ටාස වාරයේ පැහැදිලි කරන්නේ. කොට්ටාස වාරයේ පැහැදිලි කරන්නේ. එතකොට කොට්ටාස වාරයේ පළවෙනි කාමාවචර කුසල සිතේ කොට්ටාස වාරය පෙන්නලා ඒක හැබැයි කුසල් සිත් සියල්ලටම දුවනවා නේද? ඒ කියන්නේ කුසල් සිත් 21ම කොට්ටාස වාරයකින් පෙන්වන්න පුළුවන් කියන එකත් එක වාක්‍යයකින් කියන්න වෙනවා. පළවෙනි සිතේ කොට්ටාස වාරය හොඳින් පැහැදිලි කරන්න සම්පූර්ණයෙන් ලියලා. එතකොට මෙතන කියන්න වෙනවා චත්තාරෝ කන්දා හොಂತಿ කියන්නේ මොනවද කියලා. ස්කන්ධ හතර කියන්න, ආයතන දෙක කියන්න, ඒ විදිහට ආහාර තුන, ඒ විදිහට විස්තර කරන්න වෙනවා මොනවද කියලා, මොනවද කියලා විස්තරේ දෙන්න වෙනවා. මොකද මේක තනි ප්‍රශ්නයක්. එච්චර ඒ පොතේ ඒ මේ අවුරුද්ද තියෙන්නේ. අපි තව එකක් බලලා නවත්තමු. 2016 ධම්ම සංගණී ප්‍රකරණේ නෑ. ඒක තික මාතිකා. දැන් මම මේ මාතිකා කොටස නෙවෙයි චිත්ත උත්පාද කාණ්ඩේ කියන්නේ. ධම්ම සංගණී අන්තර්ගතයේ පිළිබඳ විමසීමක් කරන්න. එතකොට අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහටම ධම්ම සංගණී අන්තර්ගතයේ විස්තර කරන්න. ධම්ම සංගණී ප්‍රකරණේ කාමාවචර කුසල සිත ඉදිරිපත් කරන ආකාරය දක්වන්න. එතකොට කෙලින්ම කාමාවචර කුසල සිත් අටක් තියෙනවා. පළවෙනි සිත ලියන්න. පළවෙනි කුසල සිත ලියලා ඊට පස්සේ කියන්න ඕන ඒ අනිත් සිතුත් මේ ආකාරයටම ඉදිරිපත් කරනවා කියලා. ඊළඟට චිත්ත උත්පාද කාණ්ඩේ රූපාවචර කුසල සිත අදාළ චතුක්ක ණය පැහැදිලි කරන්න. චතුක්ක ණය. ඒ මොකද්ද? චතුක්ක ණය මොකද්ද? ඉතතන ධාන ભેදෙන්නේද ලියන්න ඕනේ අපි. චතුක්ක ධාන ભેද. එතකොට රූපාවචර කුසල සිතේ මට කේදේ කියන්න කවුරු හරි? රූපාවචර කුසල සිත්තේ පටන් ගන්න 75 පිටුව 160 න් පළවෙනි එක පළවෙනි ධානය 74 පිටේ 74 පිටුව. ඔව් 74 75 මේ පාලි පැත්තයි සිංහල පැත්තයි 74 සහ 75 160 ඡේදය. එතකොට 160 ඡේදය.
පන්සිය හැට චේදේ පළමුවෙන් කියන්නේ පළවෙනි ධ්‍යාන සිට. ඒතර චතුක්ක නමේ ණය ක්‍රමය ලියන්න වෙයි පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ඒතර ධ්‍යාන අංග ටිකත් ලියන්න. මොකද චතුක්ක ණයනේ පැහැදිලි කරන්න කියන්නේ. ඊට පස්සේ මේක රූපාවචර කුසල සිතර යෙදෙන ආකාරය කෙටියෙන් ලියන්න. එතකොට අපිට කියන්න වෙනවා අර විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සිත ඒ විදිහට ලියලා හතරයි අපිට කියන්න වෙන්නේ. ඊළඟට විතක්ක විචාරේ නැතුව අනිත් ධ්‍යානාංගිකින්ක ධ්‍යාන සිත් හතර ධ්‍යාන හතර කියලා චතුක්ක ණය පැහැදිලි කරන්න කියන්නේ. එතකොට ධ්‍යාන හතර ලියලා ඒ ධ්‍යාන හතරෙන් රූපාවචර කුසල සිත්තේ උපදන ආකාරය පළවෙනි ධ්‍යාන සිතෙන් ලියලා ඒ ආකාරයටම ද්විතීය ධ්‍යානය තෘතීය චතුර්ථ ධ්‍යාන උපදවා ගන්න ආකාරය කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ලියන්නේ දුක්ඛ පටිපදා. දැන් පළවෙනි එකේ ඇත්තට පටිපදා විස්තර කරන්නේ නැහැ. දැන් මේ කතාව අපි කතා කරන 160 මම කිව්වේ තික්ක ප්‍රඥා මන්ද ප්‍රඥා අනුවණ චතුක්ක ණය පංචක ණය බෙදලා තියෙන්නේ. එතකොට ඒකයි. එතකොට මෙතන අහන්නේ චතුක්ක ණය හිඳ චතුක්ක ණය අදාළ වෙන්නේ තික්ක ප්‍රඥාට. එතකොට ඒ විතක්ක ਵਿਚාර දෙකම එකට සංසිඳෙනවා. ඒක පොඩ්ඩක් විස්තර කරන්න වෙනවා. මොකද මෙතන පංචක ණය නැතුව චතුක්ක ණය අහලා තියෙන්නේ. චතුක්ක ණය ගැන ඇයි කාටද ඇති වෙන්නේ කියන එක කියන්න වෙනවා. ඒක පින් ඔබතුමියට. ඊට පස්සේ ඒකේ හතරවෙනි ප්‍රශ්නේ චිත්ත උත්පාද කාණ්ඩේ විරිය බල සමාධි බල අහිරික බල අනුත්ප්ප බල විවරණය කරන්න. දැන් මේක තියෙනවා විරිය බල සමාධි බල. අපි මෙතන බැලුවොත් පළවෙනි කාමාවචර කුසල සිතේ පිටුව බලන්න පුළුවන්ද? 27 පිටුව 27 26 27 ඡේදයේ එකේ මේකේ බල විස්තර කරන තැන බලන්න. 54 පිටුවේ 54 පිටුවේ 101 හිදි 102 ඔත්තප්ප අන්න එහෙම තියෙනවා. ඇත්තටම පළවෙනිම විස්තර කරන්නේ 35 වෙනි පිටුවේ විරිය බල 26 වෙනි ඡේදය. පළමුවෙන්ම විස්තර කරන්නේ පළවෙනි කාමාවචර සිතේ මේ 35 වෙනි පිටුවේ 26 වෙනි ඡේදය. විරිය බලය කියන්නේ සමේ චෛතසික වූ වීර්ය ආරම්භය නික්මීමේ පරාක්‍රමයේ මේ කියන වචන පාලි පැත්තෙන් හරි සිංහල පැත්තෙන් හරි තමන්ට මතක තියෙන වචන. දැන් මේ වීරියට කියන වචන මේවා. නික්කමෝ පරක්කමෝ උයාමෝ වායාමෝ උත්සාහ. දැන් උත්සාහයේ දැඩි විචා ව්‍යායාමයේ ඉතිර පරාක්‍රමයේ මේවා කීපයක්වත් දෙන ඊල වීරයේ වීරයේ ඉන්ද්‍රියේ වීරයේ බලයේ සම්මක් ව්‍යායාමයේ වේද මේ වීරය බලවේ. මේ විදිහට විස්තර කරන්න වෙනවා. ඊළඟට සමාධි බල 28. ඊළඟට අහිරික නේද? අහිරික අනොත්තප්ප. අහිරික බල දැන් අහිරික අනොත්තප්ප. හිරියොත්තප්ප නෙමෙයි අහිරික අනොත්තප්ප. ඒවා මොනවයිද දෙන්නේ? අහිරික අනොත්තප්පේ දෙන්නේ අකුසල් සිත්වල නේද? ඔව් අකුසල් සිත්වල. අකුසල් සිත්වල අකුසල් සිත්වල. අකුසල් කාණ්ඩෙට යන්න ඕනේ ඒක විස්තර කරන්න. අකුසල් සිත්වල කොතනද තියෙන්නේ ඡේදය? අකුසල් සිත් පටන් ගන්න තැන බලන්න. හරි. අකුසල් සිත්වල පිටුව 158 න් පටන් ගන්න අකුසල් සිත්. 158 න් තමයි. කනුත්තප්පේන්නේ අතු පිටුව 165 164 165 ඡේදේ 388 389. දැන් බලන්න මේක දීලා තියෙන්නේ විරිය සමාධි. හැබැයි මේ විරිය සමාධි බල වෙනවා අකුසල පැත්තෙන්. දැන් මේ 386 තියෙන්නේ විරිය බල අකුසලයේ දෙන විරිය. ඒතකොට මිත්‍යා ව්‍යායාමයක් සමාධි බලයේ අකුසලයේ දෙන මිත්‍යා සමාධිය. කුසලයේ එනකොට අපි ඉස්සෙල්ලා කතා කරේ සම්‍යක් ව්‍යායාමයක් සම්‍යක් සමාධියක්. ඒක දෙපැත්තකම කියන්න වෙනවා. අහිරික අනුත්ප්පේ හැමතිස්සෙම අකුසලමයි. ඒකට 388 389 ඡේදවල තියෙන්නේ අහිරිකයි අනුත්ප්පය. ඒතර විරියයි සමාධියයි කුසල පැත්තටත් තියෙනවා අකුසල පැත්තටත් තියෙනවා. ඒක විස්තර කරන්න වෙනවා ඒ ආකාරයට.
ඊළඟට එච්චරයි ඒ අවුරුද්දේ චිත්තෝත්පාද කාණ්ඩය තියෙන්නේ දැනට මේ ආකාරයට මේක අමාරු නැහැ මේ යම් යම් දේවල් මතක තියාගන්න වෙනවා තේරුම් ඇතුව මතක තියාගන්න ඒ කියන්නේ මේ කටපාඩමට වැඩිය අවබෝධයෙන් මතක තියාගන්න පහසුයි නැත්නම් මේවා මේ ඡේද ඔක්කොම ටික කටපාඩම් කරන්න බෑනේ එතකොට ඒ අනුව අපිට මේ පළවෙනි කාමාවචර කුසලසිත හොඳටම ඉගෙන ගන්න ඒකේ දෙන ධර්මතාවයන් හොඳටම ඉගෙන ගන්න ඒ අනුව අනිත් සිත් 80 88 හදන හැටි ඉගෙන ගන්න ඒවා පණ ධර්මයේ කුසලපත්තයි අකුසලපත්තයි ඉගෙන ගන්න ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ අර සම්ප්‍රයෝගණයි සංග්‍රහණයි දැනගන්න ඕනේ මේ සිත්වල දෙදෙන ධර්මතා ලියන්න පරෝපන්නාස ධර්ම ලියන්න ඊට පස්සේ රූපාවචර සිතට ගියාම පටිපදා හතරයි ආරම්භන හතරයි අටක් අත්තුකේ 16ක් අත්තුකේ හැදෙන හැටි ඒ ටික ඔක්කොම දැනගන්න ඕන. දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා පරිත්ත පරිත්ත ආරම්භන. ඒ 16ක් අත්තුකේ හැදෙන හැටි පටිපදා හතරේ ඉන්නේ දුක්ඛ පටිපදා දණ්ඩා විඤ්ඤා කිප්පා විඤ්ඤා සුඛ පටිපදා දණ්ඩා විඤ්ඤා. ඒතර අහන්නේ පටිපදා හතරද ආරම්භන හතරද 16ක් අත්තුකේද කියන එක දැනගන්න ඕන. ඊටපස්සේ රූපාවචර කුසල සිත ලියන හැටි දැනගන්න අරූපාවචර කුසල එක සිතක් ලියන හැටි දැනගන්න රූපාවචර කුසල පළවෙනි සිතක් ඒකෙන් ඩෙවලොප් කරගන්න පුළුවන් අනිත් සිත් ටික ඊටපස්සේ ලෝකෝත්තර සිත් 29 සාමාන්‍යයෙන් ওই ප්‍රශ්න අහන්නේ පටිපද විමුක්ෂය එහෙම අහනවත් අඩුයි හැබැයි මත් දැනගන්න ඕන ධර්ම කරුණු අනුව ඊටපස්සේ අකුසල සිත් ටික ඒවා තමයි සාමාන්‍යයෙන් අහන්නේ ඉතින් මේ 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 විදියට වීර්ය බල සමාධි බල ඒ විදියටත් අර චෛතසික විස්තර ධර්මතාව විස්තර අහන්න පුළුවන්. කොට්ටාස වාරයේ ශුන්‍යත වාරයේ පළවෙනි සිතේ ඉගෙන ගත්තා නම් ඒ විදියට අනිත් සිත් වලටත් යොදන්න පුළුවන්. අපිට දැන් හතමාරයි මං හිතන්නේ හුඟක්ම රෑ වෙලා ඒ නිසා අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් අපිට නවත්තමු විනාඩි 5ක් තින් හෝ මං දන්නේ ඇත්තටම දැනටවත් ප්‍රමාදයි අනිත් රටවල් වල ඉන්න මහත්මයන්ට හුඟක්ම ප්‍රමාදයි. එහෙමනම් අපි මේ පන්තිය මේ සතිය නවත්තමු අද ඉන්නේද කරලා හොඳට බලා ගන්න පාඩම් කරගන්න විශේෂයෙන්ම 6-7 විභාග කරන අයත් ඊළඟට 27-28 පෙබරවාරි මේ පට්ටාර සභා ධර්ම සභා විභාග කරන අයටත් මේවා හොඳින් බලාගෙන මේ පාඩම් කරගෙන ඇත්තටම මේ පරණ ප්‍රශ්න පත්‍ර කීපයකට උත්තර ලිව්වනම් හොඳයි කාලය අනුව වෙනත් මුකුත් එකතු කරන්න තියනවද රත්නායක මහත්මයා ඉන්නවද ඔබතුමාට මම හිතන්නේ වෙනත් මුකුත් එකතු කරන්න දෙයක් නැතුව ඇති එහෙමනම් අපි අලුත් සාහන මාසෙම හොඳයි අවසන් කරමු එහෙමනම් ලැබෙන සතියේ නැහැ හැමෝම හොඳින් විභාගේ කරන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඔබ සියලු දෙනාටම බොහොම පිං ඇත්තටම මේ කරුණු කියා දීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් පට්ටාන ධර්ම සභාවටත් නම කියන්න අවසරයි විසුබු ස්වාමීන් වහන්සේටත් අපිට নানা ප්‍රකාරයින් උදව් උපකාර කර සියලුම මහත් මහත්මීන්ට මම නම් වශයෙන් කියන්නේ අපි හැමදාම කියනවා මේ සියලුම මහත් මහත්මීන්ට ඉතාමත්ම ස්තුතිපූර්වක පින් අනුමෝදනා කරනවා ඒ වගේම මේ ධර්ම සාකච්ඡාවට අහන් හිටපු සම්බන්ධ වෙච්ච සියලුම මහත්ම මහත්මීන්ටත් බොහොම පිං. නැයි අපිට ඔබතුමියට ඒ වගේම දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න කාට හරි ආරාධනා කරමු. කාට හරි පුතුන් ඉදිරිපත් වෙන්න දෙවියන්ට පින් දීලා අද වැඩසටහන් නිමා කරන්න. තෙවස්සන්න. හේල්ද මහත්මිය ඔබතුමියට පුළුවන්. මට අමාරුයි මහත්මයන්නේ අපිට වෙනත් කෙනෙක් ඉස්සත් වෙන්න හන්සියලා ඉන්නේ හොඳයි අපි එවන ගෙයන්න පින් දෙමු නැත්නම් කාලය යනවා නේද මේ හොඳයි අපි එහෙනම් දෙවියන්ට පින් දෙමු ආකාසට්ටාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරංගක්ඛන්තු ත්වං සදා ඥාතීට පින්දෙමු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු හොඳයි අපිට අද දවසේ පැය දෙකකට අධික කාලයක් ඉතාමත්ම වෙහෙසක් දරලා අපිට ධර්ම කාරණා තේරුම් ගන්න විදිහට සරලව අපිට කියා දුන්නු අපේ ප්‍රියන්ත විද්‍යාරත්න මහත්මියට අපේ ගෞරවපූර්වක ප්‍රණාමය පුද කරනවා ඒ වගේම අප්‍රමාණ පින් කියලා අපි කෘතවේදී වූ පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමියටත් ඒ වගේම විද්‍යාරත්න මහත්මයාටත් අපිට හැමදාම වෙහෙස නොබලා දවස පුරාම අප වෙනුවෙන් මහන්සි වෙනවා ඉතින් ඒ කරගන්නා ලද සියලුම කුසල් ඒ වගේම අප විසින් කරන ගන්නා ලද සියලුම කුසල අනුමෝදන් කරනවා ඒ සියලු කුසල් බලයෙන් ඔබ දෙපළට නිර්වාණ ධාතුව වහවහා අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා ඒ වගේම ඔබ දෙපළගේ ගුරුවර ස්වාමින් වහන්සේලාට මේ ධර්මයේ උගන්වපු ගිහි පින්වතුන්ට ඒ වගේම ඒ ගුරු මහත්ම මහත්මියන්ටත් අපි ඉතාමත්ම මේ ගෞරවයෙන් මේ පුණ්‍ය අනුමෝදනා කරන ඔවුන්ගේ මෙලෝ ජීවිත සාර්ථක වේවා ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම රැස්ව සිටින හැම දිනාටමත් පත්තාන ධර්ම සභාව වෙනුවෙන් ඉතාමත්ම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරන ඔබ සමගී සහභාගීත්වය නිසා තමයි හැමෝටම මේ ධර්මයේ ඉගෙන ගන්නත් පුළුවන් වුණේ ඒ වගේම මේකේ පටිගත කරනවද කොටස් අනිත් අයට අහන්නත් පුළුවන් ඒක විශාල සේවයක් සැලසෙනවා ඒක නිසා හැම දිනාටම බොහොම පිං ඇතරුවන් සරණයි සුව පහසුවෙන්ම විභාගයේ සමත්වීමට මේ කුසලයට උපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඇතරුවන් සරණයි සසර ගමන වහවහ නිම කරගන්න මේ උතුම් පිනද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රසනීපෙන් ඉන්න හිල්දා මහත්මියටත් මම ප්‍රාර්ථනා කරනවා. තුරුණුවන්ගේ මහා ගුණ බලයෙන් සිරි දෙවියන්ගේ දේව ආශිර්වාද බලයෙන් තියෙන්නා වූ අපලපද්‍ර රෝග පීඩා සංසිදේවා කායික මානසික සැනසිල්ල උදා වේවා ගන්නා වූ දෙන්නා වූ ඖෂධ දිව්‍ය ඖෂධ බලපත් වෙලා වහ වහාම නිරෝගී සුවය උදා කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි